undai ena siru denata therwan saranai api hatharawini dawase deweni podu kamata ansuddha kirime weda piliwela api eda handunna aduna paridi likhita prashna walin sasi ware patang araganimu hatara ware di kaata ri awashya nan katha karanna prashna karanna kena aadara me saadara aaradhana awashyaitu api riji mahantara kiyu sabha me tika sabhagata karanne ගෞරවනීය ස්වාමීන් වහන්ස දින ගණනාවක්ම වේදනාව අරමුණු වී තිබූ පරයන්කේදී නැවත ආනාපාන සතිය මතුවී එයද විටින් විට ගෙවෙමින් හිස් පසුබිමක් පමණක් මතුවී තිබීම උදෑසන පරයන්ක කීපයකදීම සිදු වුණා. නමුත් සවස පරයන්කවලදී මුළු සිරුරම පරණලක්ෂේ පහතට වැනෙමින් හිස කඩා වැටෙමින් ගෙවි ගොස් අවසාන ප්‍රබෝධමත් ගතියකින් නිම වුණා. පරයන්ක දෙකකදීම මේ තත්ත්වය ඇති වුණා. නමුත් පරයන්කේ නැගිට පසු නැවත වේදනාව සමග තද වෙහෙසක් දැනුණා. එක වේලාවකින් එය නැතිව ගියා. මෙය පටන් ගත්තේ ආනාපාන අරමුණෙන්. නමුත් එයද නැතිව හිස් බවකිනුයි ගත වුණේ. ශරීරේ පැද්දෙමින් කඩා වැටෙමින් තිබූ බව වැටහුණා. ඒ තත්ත්වයෙන් දිගටම ඉන්නට ලොල් බවක්ද වැටහුණා. මේ අවස්ථාවේ පරයන්කේ දිගටම රැඳී සිටීමට තද කැමැත්තක් ඇති වුණා. මේ කැමැත්ත සිතේ මායා තත්වයක්දයි පැහැදිලි නැත. පරාණත් බෙතිනා මේ සියලු කාලය තුළ හිස් බවක් රැඳී තිබුණා. මෛත්‍රීන් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඇත්තටම මේ හිත ඇතුලේ තමංගෙම හිත ඇතුලේ මේ දෙබිඩි ගතියක් තියෙන්නේ. එක වෙලාවට කෙලෙස් වලට යට වෙලා ප්‍රශ්න වෙලා දරත ගති බර ගති ඒක තියෙනවා. ඒකට ඇදෙන ගතිකුත් තියෙනවා. සාවෙලාට කෙලස් පැත්තකට දාලා විවේක වෙලා බර අඩු කරගෙන හිස් ගතිකුත් තියෙනවා. ඉතින් මේ දෙක අතර තියෙන රණ්ඩුව නිසයි මේ පුත්තජනය කියන නම තියෙන්නේ. පුත්තජනය හැම වෙලාවෙම ওই දෙක පටලවිලා හිත දෙකඩ වෙලා තියෙන්නේ. එක පැත්තක කෙලස් වවනවා. ඒක සාධාරණීකරණය කරනවා. ඒක ලියලා බර කරට ගන්න. අනිත් පැත්තෙන් කියනවා විවේක වෙන්න තියෙන කැමැත්ත. ඉතින් මේක අපිට Taman daruwek hadana kota shishyek hadana kota wen kenek ekek asuru karana kota peenawa eka patthekin eya maith ekek inda kamatta thiyena eka patthekin eya yanna kamatta thiyena vivai wenne swadhina wenna kamatta thiyena ithin api hitenawa me inda kamathi ekek hondai yanna kamathi ekek honda naha kiya api ena kenek yadata inna kota api ammala taathala yadata innuna apita thiyena welawa ammala taathala ekek hewani indona ekala hitunna naha yanna ona kiya එතන මගේ දරුවා යන්න හදන එකට මම කැමති වුණාට මම දරුවෙක් වශයෙන් මම යන්න කැමති එකට මම කැමතියි. ඉතින් මේ වගේ මේ දේවල් දිහා මහ පුදුම පටලවිල්ලක් මේකේ තියෙන්නේ. ඒක මේ වෙනකොට ඒක අත්විඳිනකොට Taman හිතන මේ මට විතරක් වෙච්ච එකක් කියලා නෑ මේ මනුස්ස ස්වභාවය. මුනි જાති මේ දේවල් හම්බ කරගෙන නම්බුනාව ලබාගෙන හිටියත් මේකේ තියෙන පුස්ස මේක ගන්න දෙයක් නැතිකම මේ මනසට තේරෙනවා. අබෞද්ධ උනත් තේරෙනවා. විවේකී තින සාන්තියක් තේරෙනවා. ඉතින් මේකේ කෝකටද අනුග්‍රහ කරන්න කියන එක තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හම්බ කරන පැත්තට අනුග්‍රහ කරන්න ගියොත් දිගින් දිගටම ඒක සාර්ථක වෙනවා. සාර්ථක වෙන්න වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. හිතෙනවා මේ ලාභ සත්කාර වැඩි වුණොත් ප්‍රශ්න විසඳෙයි කියලා. කවදාකවත් නැහැ. ඔතේ ඔක්කොම තියදී විවේකයක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අර ඥානයක් මෝරන්න ඕනේ. ඉන්ද්‍රිය පරිපාකයක් එන්න ඕනේ මේ හම්බ කිරීමත් යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ ඒක නැතුව බෑ. නමුත් මේ නිදහසේ විවේකයට බැඳීමකුත් තියෙනවා. මතේ ඒක නිසා කියනවා මේ ගිරවේ රත්තරන් කුඩුව දාලා රත්තරන් මේ භාජනවල රාජභෝජන දුන්නත් ඌ කැමති යණ්ඩයි. ඒ ගිරවා මේ දෙන මනුස්සයන රාජභෝජන ගිරවකට හැමෝටම ලොකු දෙයක් තමයි. අත්තරම් කූඩුවක දාන එක ලොකු දෙයක් තමයි. අත්තරම් භාජනයේ තියෙන එක ලොකු දෙයක් තමයි. ගිරවට කවාලා විලඳ ಜಾති ඇතික ලත්රන් කූඩුවේ ගිරවා. දමාලා යණ්ඩ යාවි රැවුදිදි ලබනාශේෂ පනසපත. ගිරවටත් නිවන තේරෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ කියත හැක. ඒක විවේක වෙනකොට තේරෙනවා. ප්‍රශ්න කරනවා ඒක වංචනික ධර්මයක්ද දන්නේ ඒක හිතින් හදාගත්ත මායාවද දන්නේ කියලා. කොටිම බුදුහාමුදුරුවෝයි දේවදත්තයි දෙන්නම පපු ඇතුලේ ඉන්නවා. අර ආවාසනාට වගේ අපේ දේවදත්තර තමයි වැඩක් මල් පහන් පූජා කරන්නේ.
ඉඳලා හිටලා වැරදිලා බුදුහාමරටත් මලක් පහනක් පූජා වෙන වෙලාවක් තියෙනවා. ඒ ගොඩක් වෙලාට දේවදත්ත පැත්තමයි තියෙන්නේ. ඉතින් මේ දෙකම දිහා බලලා කොහොම කෙරුවත් බුදුහාමරන්න මේ ගේ දුන්නා දේවදත්ත ඇරලා යන්නේ නැහැ. දේවදත්තට ගේ දුන්නා බුදුහාමර ඇරලා යන්නේ නැහැ. මේ දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අපිට තියෙන්නේ මගේ සැප පිණිස මම පුළුවන් අතරම් අර අනුග්‍රහ කරනවා. බුදුජානනාථගේ පැත්තට එහෙම නැත්නම් විවේකයේ පැත්තට විශ්‍රාමයේ පැත්තට හුදෙකලාව පැත්තට බර අතාරින පැත්තට ගෙවන පැත්තට වැය කරන පැත්තට මේ නිසා මේ ජීවිතයේදී භාවනා කරන කෙනෙක් මොනම අලුත් දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. අපි මෙතෙක්කල් මිශ්‍රව කටවතු කරපු එක මේකයි හරි දේ මේකයි මගේ අර්ථ සිද්ධිය සලසන දේ කියලා මෙතෙක් අලුත් පොට්ටේට ගහ ගහ ගිය එක හරියටම නිසකව අවික්කප්පසාදෙන් නොසැලෙන ශක්තියින් කරගෙන යන්න පටන් ගත්ත දවසේ සෝවාන් කියලා කියනවා. එතකොට බුදුන් කෙරේ නොසැලෙන සද්ධා වෙනවා. ධර්ම සංඝය කෙරේ නොසැලෙන සද්ධා වෙනවා. තමන්ගේ සීලය තමයි මෙතෙන්ට ගිනාවේ කියන එක සීලයේ පිසල් නොසැලෙන සද්ධා වෙනවා. එතකන් කලබල කංකරච්චල් බර ඉසේකක් කොච්චර දිනුවත් ලාභ සත්කාර හොඳයි කියලා හිතේ විල පුත් වෙනවා. මෙන්න මේ දෙකෙන් කවුරු මොනවා කිව්වත් තමන් කවදා හෝ ඒ විශ්‍රාමයේ පිණිස විවේකයේ පිණිස කටයුතු කරන දැන්න අනුන්ගේ පරෝපදේශ රහිතව තමන්ම ගිය දවසේ හැප්පෙන්න මොකක්වත් නැහැ. මේ දෙකම දැනගෙන උවමනාවෙන් අමාරුවේ වැටෙන මිනිස්සයාට දෙස් දෙනවා තමන්ගේ ශරීරෙම තමන්ගේ හිතම දෙස් දෙනවා. උඹට ඕන තරම් මේ දෙක බේර ගන්න තියෙනවා. උඹ දිගටම කෑවේ වැරදි පැත්තමයි අනුග්‍රහ කෙරේ වැරදි පැත්තමයි කියලා අත්තානුවාද බයිනවා අනුමුද්දොස් කියන පරානුවාද බයත් වෙනවා. අපායටත් යන්න වෙයි කියලා බය වෙනවා. දඬ නීතියට යට වෙන්න ඕනේ බය කියලා තියෙනවා. ඒ තියෙද්දිත් අපි ලාභ සත්කාර පැත්තට යනවා. දැන් මේක කියන විදිහට විවේකයේ තියෙනවා. විවේකයට ආසාවකුත් තියෙනවා. ඒක බුදුහමරුදීපේ කන්නේ අපේ හිතේ තියෙන එකක්. ඉතින් මේ දෙක අතර හැපි හැපි ඉඳලා තඩමාරු වෙලා වෙලාවක තීඳු කරනවා. ඔය කාගෙවත් අහලා වැඩකුත් නැහැ. කාගෙවත් දීපු උපදේශින් ඇති වැඩකුත් නැහැ. මන් දන්න දෙයක් බුදු ආමරෝ කියන්නේ මම විතරනේ සෝපාකක් දන්න එක. පටාචාරාවටත් තේරෙන එක. සුනීතරත් තේරෙන එක බුදු ආමරෝ කියලා තියෙන්නේ ඕකේ මහා ලොකු ගැඹුරක්. මහා ලොකු සංකීර්ණතාවයක් නැහැ. මේ දෙක පටලුවෙන් අරගන්න බැරිකම. බේරුම් කරගන්න බැරිකම. ඒක නිසා දෙකේ කලවමකින් බලනකොට අපි සියල්ලම සමානයි. දෙක අනාගත කලවංකමකින් බලනකොට අපි සියල්ලම සමානයි. එක එක්කත් අඩු වැඩි නැහැ. නමුත් මේ වැරදි ටික ඔක්කොම මම බුද්ධියට සින්න කරන කියනවා. මම මේක නම් තන්නේ කර මගේ වැරද්ද. මට සාප වෙලා මදි. මට ගුටි ගහලා මදි කියලා ඉතින් අර ඉල්ලගෙන බෙදාගෙන පරිප්පු වලඳන එක තමයි මෘතක් ජනකම කියලා කියන්නේ. තීහෙලට යන තියෙනවා මේ විවේකයට කැමැත්ත ගිර වගේ තියෙනවා. මයිනගේ තියෙනවා. ඒ නිසා මමත් මේ කව් එක එක නා ගොපින්නෙන් අහන්න යන්න එපා. තමන්ගේ විවේකේ තනා ගන්න. උහුදකලාව හදා ගන්න. විවේකී හදා ගන්න විශ්‍රාමයේ හදා ගන්න එහෙනම් තියෙන ඇතුළේ තියෙන කරනම විශේෂයක් කරලා සලකන එක විතරයි. ඒක නිසා ඉස්සල්ලාම් වෙලාවට එහෙම හුදෙකලාවට යනකොට හිතෙන් දිලි තියෙනවා මේක මවාගත්ත දෙයක්ද හිත චිත්ත රූපයක්ද කියලා හිතේ. ඒක ප්‍රශ්නයක් එන්න නැවත නැවත කරා. නැවත නැවත කරනකොට මේ විවේකයට යනකොට තමයි එතන එතන බර නිදහස වෙන බව දන්නවනම් කවුරු ඔපිනියන් දුන්නත් ඇති වැඩක් නැහැ. තමන් තීන්දුව කරනකම් ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙන්නේ. තමන් තීන්දු කරපු වෙලාවෙම ඒත් එක්කම ඒ විශ්‍රාමයේ විවේකයේ තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. ඒක භාවනා කරන්න කොට ඇර මේ අවස්ථාව පෘථජ්ජනී කොට නැහැ. භාවනා කරන එකට දෙකම දොර ඇරෙනව වරින් වර විවේකයටත් ඇරෙනවා. මේ පරගති පැත්තට ඇරෙනවා. ඉතින් මේ දෙකම ඇසුරු කරන්න කියනවා පුළුවන් තරම්. ඇසුරු කරලා විවේකයේ පැත්තයි බර තියෙන පැත්තයි දෙක බර හැල් වෙන පැත්තයි බර දින පැත්තයි දෙකටම සමහිත වෙනකම් කරගෙන ගිය දවසට යාට මේ පැත්තට හරවනවා කියන එක එච්චර අමාරු නැහැ. ඒ නිසා මේ භවනාවකදී භවනා වැඩමුළුවකදී අපි ලොකු දෙයක් පෙන්ලා දෙන්න යන්නේ. හැම කෙනෙක්ම පින්වන්තයි. හැම කෙනෙක් ළඟම පුද්ගලික කැපකිරීමක් වෙලා තියෙනවා. හැම කෙනෙක් ළඟම නිවනට සුදුසුකම තියෙනවා. කවදා හෝ Tamanටම Taman විශ්වාසය එනකම් ඉතින් අරයාගේ මූණ බලනවා දෙයියෝ මූණ බලාපන් කියනවා අරකේ අදිනවා මේකේ අදිනවා කොහොම යනකොට විශ්වාසය එනවා බය වෙන්න එපා. ඒ නිසා මේ
සෙන් බුද්ධාගමෙන් කියලා දෙනවා උඹලා දැනගත්තත් නොදැනගත්තත් සියලු දෙනාම නිවන කරා යන ගමනේ තමයි ඉන්නේ. කොහේ ගියත් අපි නැවත ගෙදර බලා යන අපහු ගමනේ ඉන්නේ. නිසා ඒකට අනුග්‍රහ වෙන ටික තමන්ගෙම අත්දැකීමෙන් දැනගෙන ඉදිරියට කරන්න. එච්චරයි. ඔකට පොදුයි කියන දේ නික ලොකු උත්තරයකුත් නෙවෙයි. සාමාන්‍ය විග්‍රහයක් විතරයි මම මේ කරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන යෝගියෙක් මි. එසේ කරගෙන යන විට විනාඩි 5කින් හෝ 10කින් පමණ පිම්බීමේදී දැනෙන තද බව, ගොරෝසු බව, චලනයේ සහ හැකිලිමේදී දැනෙන බුරුල් බව, සුමුදු බව, සෙලවීම අඩු වී හිස් බවක් දැනේ. සමහර අවස්ථාවලට භාවනාවට හිඳගත් විටම මම දැන් මෙතන හිඳගෙන සිටිනවා ඊ බලන විට හිස් බවක් දැනේ. මෙම අවස්ථාවේදී වාඩි වී සිටීමේදී දැනෙන පොළවට තදවීම දැනෙනමුත් වේදනාවක් නැත. මෙම තෙරපීම දෙස සමහර අවස්ථාවට බලාගෙන සිටිය හැකිමුත් සමහර වෙලාවට නොදැනීත් යයි. හිස් බව පෙනෙන අවස්ථාව සැහැල්ලුය, සෝදායකය. පැයකට වඩා කාලයක් සිටිය හැකිය. එම තිරපීම දෙස බලා සිටිය යුතුද නැද්ද කියා පැහැදිලි කර දෙනමින් පින්වීමෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ පින්වීම හැකිලිම දිහා බලනකොට ඒක සංසිඳනකොට ඒක විවේකී තිනකොට ඒ වායෝ ධාතුවනේ. එතකොට මේ පොළවේ හැපෙන පඩවි ධාතුවත් තේරෙනවා. ඒක බලන්න දෙපා. තම ඉස්සරහට යනකොට ඇඟේ උණුසුම උණුසුම සිසිලසක් තේරේ. තේජෝ ධාතුවත් තේරෙන එක බලන්න දෙපා. එතකොට වැగిරෙන ගති පිඩු කරන ගති, හොටු වැගිරෙන, කෙල වැගිරෙන ගතිත් පෙනේවි. කොයි එක ලැබුණත් ඔය හැම එකෙම එකම ධර්මතාවය තමයි තියෙන. නමුත් අපි ඉස්සර කරගෙන යන්නේ වායෝ ධාතුව නම් අරව පෙනුනට බලන්න එපා. මේ පෙනුනට කමන්නේ බලන්න එපයි කියන එක පටලවා ගන්නවා. මේකත් පළවෙනි වාක්‍යෙම කියලා බණ මම පිම්බීම හැකිලිම කරන කෙනෙක් කියලා පටන් ගත්තා. පිම්බීම හැකිලි වෙනදී බලන්න කියලානේ කියන්නේ. පිම්බීම හැකිලිම කරන එක කාට කියන්නේ ගේම් බගේලා. පුම්බනවා අකුලනවා උගේ මේකේ තියෙන්නේ ඒක නෙවෙයි පිම්බෙනවා හැකිලෙනවා ඒක දිහා බලන්නේ ඉතින් ඒ කරනවද කෙරෙනවද කියන එක පටලවලා තේරුම් අරගන්න රිට්‍රීට් කීයක් කරන්න වේවිද කියලා හිතන්න පළවෙනි වාක්‍ය කියනකොට දෙනමම පිම්බීම හැකිලිම කරන කෙනෙක් ඉතින් මේක අකර්මක වාක්‍යය දාලා ලියන්න මට තියෙන ඉබේ සිද්ධ වෙන පිම්බීම හැකිලිම බලන එකනේ එතකොට එහෙම නේද මම පිම්බි මැකිනු බලන කෙනෙක් කිව්වනම් මම මේ අනම්මනම් වචන කතා කරන්න ගන්නෑ නමුත් අන්තිමට ඒ අතරමැදි පේන තදගතිය බලන්නද පේන්නද කොයි දේ වෙනවත් අකුසල් නෑ කොයි එක බැලුවත් අකුසල් කොයි දේ වෙනවත් හැල්ලුවක් තියෙන්නේ කොයි දේ බැලුවත් බරක් තියෙන්නේ ඉතින් එහෙම නම් අයි පිම්බි මැකිලින් බලන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ අමතක කරන්න ඕන නිසා පිම්බි මැකිලින් බලන ඒකත් දුකක් තමයි. නමුත් කන්දක් දුක් අයින් කිරීමට පිම්බීම හැකිරීම කියන පුංචි දුක දිහා බලන්න. ඒකත් ගෙවුනට පස්සේ ඒකත් නැති වෙනවා. ඉතින් ගොඩක් දේවල් අතනමඟදී පෙනේ. පෙනුනට Tamanට කිසිම අකුසලයක් එකතු වෙන්නේ නැහැ. බැලුවොත් මොක බැලුවත් අකුසල. අහන්ඳ ඇහෙන්ඳ අහන දේවල් වලින් අකුසල් සිද්ධ වෙනවා. ඇහෙන කිසි දෙයකින් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. දැනෙන දැනගන්න දැනෙන දේවල් අකුසල් වෙන දැනගන්න ගියොත් අකුසල් හිතන හිතෙන ඉතින් මේක වෙන් කරන්න බෑ සතියෙන් බලන්නකෝ මම මේ හිතෙනවද මට මම හිතනවද කියලා සතියෙන්ම තමයි විස්තර කරන්න ඒක ඇතුළෙම ඉන්න මොරකාරයා කියනවා එසම මොනවා හිතුවත් අකුසල් ගැඹුරෙන් බලනවා මොනවා හිතුණත් කිසිම අකුසලයක් නැහැ හිතන්න එපා හිතෙන්ද නිසා මගදී යනකොට හතර මා දහතුන්ගේ හැම කෙනාම හම්බ වෙයි. කවුරු බැලුවත් අකුසල් සිතුනම් පෙනුනට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. මං හිතන්නේ මම මේ කියනකොට පටලැවෙන වැඩි වෙනවද? විසඳුම වැඩි වෙනවද කියලා මට විශ්වාස කරන්න බෑ. ඒ නිසා වාක්‍යයක් කතා කරන හැම වාක්‍යයකම පේන්න තියෙන අපේ දියුණුවක් තියෙනවා නැද්ද කියලා. අපිට කිසිම දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඇතුලේ තියෙන කෙලස් ටික හෙලි කරන්න. තු මේ කතා කරන තණ්හාවෙන්ද මේ කතා කරන දික්තියෙන්ද මේ කතා කරන මාන්නෙන්ද කියලා ඒ තුන ඕනේ වාක්‍යයක තියෙනවා. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි. ලෙඩේ අඳුරගන්නේ කොහොඳයි. නමුත් කිසි කෙනෙකු උපදේශයක් නැතුව Tamanට මේක අඳුරගන්න පුළුවන් දවසේ හරි නිදහස්. ඒක නිසා බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද කියන සකර්මක අකර්මක ભેදයක් කියන්න තියෙන්නේ.
අකර්මකයි කියලා කියන්නේ අසංස්කාරිකයි කියලා. සකර්මකයි කියලා කියන්නේ සංස්කාර. සංස්කාර කියන්නේ කර්ම. සංස්කාර කියන්නේ චේතනයි වඩ ගවන්න වෙනවා. ඒක නිසා පෙනුනට කමන්නේ ඕන දෙයක් බලන්න යන්න එපා. බලනවා කියන්නේ ඉබේ පේන්න තියෙන දේන් අකුසල රැස් කරගන්න. එතකොට අල්ලපු ගෙදර රේඩියෝ එක දාලා තිබ්බහම ඇහුනට ලයිසන් ගන්න ඕනේ නේද? රේඩියෝ අයිතිකාරයෙන් ලයිසන් ගන්න ඕනේ. දැන් නම් රේඩියෝ ලයිසන් තියෙනවද මන් දන්නේ නැහැ. පෙනුනට ඇහුනට ලයිසන් ගන්න ඕනේ. ආණ්ඩුව අපිට ටැක්ස් කරන්නේ නැහැ. පාරේ යනකොට මොනවාරි පෙනුනට සද්දයක් ඇහුනට ටැක්ස් ගන්න නැහැ. ආණ්ඩුව ටැක්ස් කරන්නේ බලන්න කියලා. මොන දේ බලන්න කියලා ටැක්ස් කරනවා. ජීවිත බුදුහාමුදුරු කියන්නේ මේ නිකන් හම්බෙන්නේ බලලා නිකන් ඉරපන්. පෙනිලා පෙනෙන්නදලා නිකන් හිටවක බලුවයි කියලා නම්බු කරන්නත් දේව බලන්න යන්නත් එපා. මේ භාවනා ගමන යනකොට විවිධ ධාතු ලක්ෂණ පෙනේවි. පෙනුනට කමන්නේ නැහැ බලන්න එපා. ඉල්ලන්නත් එපා පෙනෙන්න කියලා. පේන දේ බලාගෙන යන එකයි තියෙන්නේ. නොසලී යන එකයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපව භව දුකින් නිදහස් කිරීම පිණිස අප මහා බුදුරජාණන් වහන්සේ අපමණ කාලයක් දුකින් ඉසේක. ඒ බුද්ධ ඥානන් පෙන්වූ මාර්ගය අපට අවබෝධ කිරීම පිණිස වහන්සේ දරන උත්සාහය අති මහත්ය. විහිල් තාලුවෙන් පෙන්වා දෙන ගැඹුරු ධම රන් ගුවන් වටි. මේ සියල්ල කිරීමට වෙහෙසෙන වහන්සේට නිරෝගී සම්පත දීර්ඝාෂහ නුදුරු අදාගතේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබේවායි පතමි. එසේම ඔබට සහාය වන කාන්ති සිල්වා මහත්මියටද තියෙන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටද කම්පියුටරේ වැඩ ආදි කරන සියල්ලටමද විසන්න සන්නින් මේ බුදු සසුනේදීම සත්‍ය අවබෝධ වේවායි පතමු. ප්‍රකාශයක් පමණයි. ඔය ගෝ හෙටට කියන්න ඕන එකක් පොඩ්ඩක් වැරදිලා දැපැන්ට දාලා තියෙන්නේ. කමන්නේ අපි ඊගා ප්‍රශ්න කරා. ගර්ත ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විටදී මල්වතු මල් ගොඩවල් පෙනුනි. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා දෙතුන් නමක් බාගෙට සෑදූ නිම නොකළ ගෙවල් ආදී දුටිමි. මෙසේ භාවනා කරමින් යන අතර ප්‍රදේශයම ආලෝකමත් වී ආලෝකමත් විය. එවිට මට සිතට සතුටක් හා ශරීරයට සෑහලුවක් දැනුනි. ඊට පසු සමතැනම සුදු පාටක් විය. ඉන්පසු පිරිසිදු ජලයෙන් පිරි වැවක් දුටිමි. එදෙස බලා සිටන විට ජල බිඳු උඩට පැමිණ බිඳී ගියේ. මෙසේ පෙනීමට හේතුව කිමක්දයි පහදා දුන් මැනවි. ඔබ වහන්සේට නිරෝගී සම්පත හා දිගාසිරි පතමි. මේ සංඥාවල් එක එක සංඥාවල් එනවට කිසිම හේතුවක් නැහැ. සංඥාවල් වල මේවා ගැන හිත් කරදර ගන්න ගත්තොත් අකුසල් රැස් වෙනවා. මේ කොයි දේ ආවත් අහසේ යන බලාකුළු වල හැඩයක් පණිවිඩයක් මොකුත් නැහැ. ඒක ගෑවිලා නැහැ. ඔහෙ පාවෙ නැති ඕක අල්ලගෙන අපි ෆොටෝ ගහගෙන බිත්ති වල ගහගෙන තියා හිටියට වැඩක් නැහැ. ආ බලාකුළු හිටින්නේ නැහැ. ඒක යනවා. ඒ වගේ විවිධ සංඥා එනවා. රූප අතාරූප එක්කන ඊකට එක්ක වේදනාල්ල නැ නැත්තම් සංඥාල්ල නැ නැත්තම් සංස්කාරල්ල නැ. මේ සංඥාල්ලන එකන ඒක ලස්සන සංනිවේදනය කරනවා. තව කෙනෙකුට ඒක සංඥා මාර්ගයෙන් සංනිවේදනය කරනවා. ඒ කියන්නේ මේ අපුරුදු කෙරුවොත් ඉස්සරහට තේරෙයි මෙවගේ දක්ෂකම තමයි මේ දැක්කට නොදැක්කසේ ඉන්න. යමක් ඇහුනට නෑ වුණාසේ ඉන්න. දැනුනට නොදැනුණාසේ ඉන්න. ඒක ලොකුම ලොකු ඉන්ද්‍රිය සංවරයක්. නැත්නම් මේ දකින්න දේවල් වල ව්‍යංජන අනුව්‍යංජන අස්තර විස්තර අංග ප්‍රත්‍යංග හොයන්න හදනවයි කියලා කියන්නේ. අහක යන නයි ඔඩක් වේදාගෙන ඉල්ල තමයි. ඉතින් මේක සුබද කියලා අහනවා අසුබද කියලා අහනවා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒ හැම එකෙම වෙලා තියෙන්නේ මේකෙන් දුක් කරදර ගන්න තියෙන ආසාව. මේ වගේ හිත් කරදර ගන්න තියෙන ආසාව. මෙව්වා ඇඟේ ගා ගන්න තියෙන ආසාව. මේ හොඳ නිසා හොඳයි. තමයි නරකෙවත් පේන. නරක දැක්කත් හොඳ දැක්කත් දැක්කට නොදැක්කසේ. ඇහුනට නෑ වුණාසේ. කටයුතු කරන්න පුළුවන් බවයි පුත්‍රයන් කියන්නේ ditthi ditta mattam bhavisati suti suta mattam bhavisati muti muta mattam bhavisati viññāte viññāta mattam bhavisati ඒක පුහුණු කරන්න ඕනේ නැහැ. ඒක තමයි හැටි. ආනේක සමාදම් වේ. මෙයා දැක්කට නොදැක්කවගේ ඉන්න පුළුවන්. ඒ කටුකුරුඳ ඥානන් සංස් කියන්නේ ඇහි රූප නොරැඳේ. කනේ සද්ද නොරැඳේ. කයේ දැනීම් නොරැඳේ. හිතේ හිතවිලි නොරැඳේ. ඒ නොරැඳෙන පැත්ත ගත්තාම හරි. නිතන් ඇහැට ලැබෙන රූප සීරම් ෆොටෝ කරන්නයි වීඩියෝ කරන්නයි ගත්තොත් බිත්ති මදි gedera තියෙනවා. ඇහෙන ශබ්ද සීරම් කරන්න පටන් අරගත්තොත් අහන්න වෙලාවක් නැත්තරම් තියෙනවා. මේ දැනිච්ච දේවල් සීරම් ගැන ලියන්න පටන් අරගත්තොත් එහෙම විකාරයක් වෙනවා. මෙවෙ යන්න ඉන්නේ
මේ යන කට්ටියගේ අතින් අල්ලන්න ගියාම එයත් අකමැත්තෙන් ඉන්නේ ඊට පස්සේ දුකක් එනවා. ඒ නිසා දැන් හිතන්න රූප ගෙවම් කරලා තියෙන්නේ. දැන් මේ සංඥා මට කරදර කරනවා. මේ හාල් මල්ලට යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් ඉතින් හාල් මල්ල නොබල විසිකර කියලා නේ කියලා තියෙන්නේ. දැන් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගැවුවට හාල් මල්ල ගුල්ලෝ ගහලා නැතු ඇති කියලා ඒක තියාගන්නවා. එනිසා අරක විසිකරපේක නම් මේකත් විසිකරන්න හැබැයි මේක කමඨහං සුද්ධ කිරීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. නැත්තම් ඕව නැකත් බලනවා. සුභ අසුභ බලනවා. හීන බලනවා. ඒව තමයි අපි කර කර හීන උද්දේශ කියනවා. බබයි බේසමයි දෙකම කන්දෙන් බල්ලට විසිකරපන්. බබා තියාගෙන බේසමයි වතුරයි තියාගන්න නැතිව බබත් එක්කම විසිකොල දාපන්. මේ අමාරුයි. පදාගත්ත බබානි. ඉතින් කොහොමද බබත් එක්ක විසිකරන්නේ? මේ විසිකරන්න වෙනවා. ඇලේ පොළ මැණිකේ වනේ දාලා කෙටුවේ. බබා ඒ වගේ තමයි මේ බබාලා ඊට වැඩිය අමාරු. මම අර මේ සංඥානේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ ගමනේ යනකොට ඒ ටික නැතුව ඉදිරියක් කරන්න බෑ. ඒ නිසා බර ගන්න එපා. වේදනාව වලින් බර ගන්න එපා, සංඥා වලින් බර ගන්න එපා, සංස්කාර වලින් බර ගන්න එපා. පුහුණුවක් ඒක තියෙන ඉන්ද්‍රිය සංවරයක් තියෙන. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සමාධිය තුල වරණ තුල තියෙන ආශ්වාස ප්‍රශ්වාස වායව නාම රූප වශයෙන්ද රූප වේදනා සංඥා සංකාර විඥාණය පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලමින් විදර්ශනා කරමි. මාර්ගඵල ලැබෙන තුරුම එම ආනාපාන සතිය පමණක් කිරීම සුදුසුද? නොවේසේ නම් වෙනත් කමඨහනක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ගෙදර යන්න ඉස්සලා මුරුකු පැකට් එකක් ගෙනියන්න වගේ ගෙදර යන්න ඉස්සලා කමඨහනක් අරගෙන යන්න කල්පනාව තියෙනවා. මේ දීපේක හරිනා එක ගෙවුනා ඊගාව කමඨහන ගන්න කියලා. ගිය පාට ඉස්සලා මෙතන රිටි දෙකට විතර ඉස්සලා අන්තිම වෙලාවේ කතා කරන වෙලාවේදී ඔක්කොමලා කතා කරලා අර ඒ නෝන මහත්තයෙක් මයික් එක අරගෙන කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ මට සතුට නිසා මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒශාන්ලා ගෙදර භාවනා කරලා භාවනා කරේ පණ කියලා එළියට එනකොට මම ඔබ වහන්සේගෙන් වැඳලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ආනාපානේ විතරක් කිරුවොත් ඇද්ද කියලා මට බණ අහනකොට තියෙන්නේ මේ ආනාපාන තුල සේරම තියෙනවා කියලා මං හරිද කියලා ඇහුවා. එතකොට මං කළු මේ මමු මොනද මෝඩ එළදෙනට යන්දන් ඒකවත් තේරුණා නම් ඇති කියලා මම කියාලු යන්න. එදාලු බණ ඇහුනේ. එදා ඉඳලා මම රිට්‍රීට් කරා දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ බොහෝ දේවල් වල නෙමෙයි සත්‍ය දිනේ මෝඩ අමු එළදෙනට මේ ආනාපානේ සියල්ලම තියෙනවා කියලා තේරුණා නම් අන්න හරි. දැන් වෙලා තියෙන්නේ ඒක ඉවරයි ඊගායක මොකද්ද කියලා. ඒ නිසා ඉස්සලා කියන පංච උපාදානස්කන්ධ වචන කියනකොටම තියෙනවා පටලවාගෙන තියෙනවා. ඒ නිසා අරමුණක් ගන්න, ගිවෙනකම් භාවනා ගන්න, ගිවෙන තැන සෝවන් වෙනවා. එච්චරයි සාමාන්‍ය සරල ක්‍රමය. ඔය ගෙවා ගන්න බැරි කමයි ප්‍රශ්න තියෙන්නේ. අපි ගිවුණයි කියලා හිතුවට ඒක ගෙවිලා නැහැ. ආයෙ එන්න අරින්න, ආයෙ ගෙවන්න, ආයෙ එන්න අරින්න, ආයෙ ගෙවන්න, රත්තරනක මල අරින්න වගේ කරගෙන කරන ගියාම ආනාපාන සතිය ඇතුළත සීලු කාරණා අංග සම්පූර්ණ වෙන බව ආනාපාන සති සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මම මතක් කරේ ඔයිට ඉස්සලත් වගේ ප්‍රශ්නයක් අහලා මම දීපු උත්තරේ මොකද්ද මේ මෝඩ එළදෙනට යන්තම් ඒකවත් තේරුණා නම් ඇති කියලා. මේ එළදෙනේ ධාරකෙද්ද කියන්න බෑ. මේක අහලා තියෙන්නේ මොකාටුණත් ඔච්චරයි කියන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මීට වසර 4කට ඉහතදී මගේ ජීවිතය පවා නැති වෙන තරමේ රිය අනතුරකට මුහුණ දුන්නෙමි. ඒ මොහොතේ මම අද්දුටුවා ශනිකව මරණයට පත්විය හැකි ආකාරය. මෙම සිද්ධිය මගේ ජීවිත පැවැත්ම වෙනස් අතකට යොමු කළ අතර බොහෝ දේ කිරිමට නොව ජීවිතය සරල කරගත යුතුයි තීරණය කළෙමි. මා මරණයට බිය නොවෙමි. මේ වන විටත් මාගේ ආමංගල සැලසුම් කර හමාරයි. එමෙන්ම මා මගේ මෘත ශරීරයේ නිස්සි කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයට පවරා දී ඇත. මගේ එකම සිතුවිල්ල වන්නේ මගේ අවසාන මොහොත කෙසේ වේවිද යන්නයි. මා මගේ අවසාන හුස්ම රැල්ල සිදුවන මොහොතේ ඉතාමත් සාමයෙන් සිටිය යුතුයි. මගේ මරණ මංචකයේදී සිහිපත් වීම සඳහා යහපත් කරුණු කීපයක් ලයිස්තුගත කර ඇතෙමි. ඒ අතර මාගේ දෙමාපියන් උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේට දක්වන ලද ගෞරවාදර හැඟීම උපකාරක නිම්බස් ඔවුන්ගේ 50 වර්ෂ පූර්ණ සමවමේ පින්කමට සහභාගී වන සියලුම සංඝයා වහන්සේලාටම අටපිරිකර බැගින් පූජා කිරීම
කැල්ගරි නගරයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සූදානම් කර ඇති බෝධීන් වහන්සේ නමක් ආදී ඇතුළු කොටගත් පින්කම් රැසක් වේ. ඔබ වහන්සේගේ පළමු ධර්ම දේශනාව සවන් දීමෙන් පසුව මට හැඟී ගියේ මේ සියල්ල ඵල රහිත මතු පිටින් පෙනෙන දේවල් පමණක් බවයි. එසේ හේයින් මම මගේ භාවනා හැකියාවන් වර්ධනය කරගනිමි. මට ඔබ වහන්සේගෙන් දැනගැනීමට ඇත්තේ මෙම ලයිස්තුව එසේ තිබියදී පුහුණු කරමින් භාවනාව වැඩි දියුණු කිරීමද එසේ නැතිනම් ලයිස්තුව පසක තබා දැඩි ලෙස භාවනා යෙදීමෙන් සතිය දියුණු කිරීමද මගේ අවසාන සසුම්රැල්ල පවතින අවස්ථාව සාමයෙන් පිරි එකක් බවට පත් කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ බෝධිය වේවා. ජීවත් වෙනකොට සාමයෙන් ජීවත් වෙනවා නම් මරණය සාමයි. ජීවත් වෙන්නේ ක්‍රෝධමාන ඊර්ෂ්‍යාවලින් පිරීලා නම් අවසාන වෙලාවත් එච්චරම තමයි. ඒක නිසා ඒකට දෙන උපදේශය තමයි මරණේ නිතරම සීපත් කරන කෙනා සතුටින් ජීවත් වෙනවා. ඊර්ෂ්‍යා කරන්න යන්නේ නැහැ කාටවත් ක්‍රෝධමාන කරන්න යන්නේ නැහැ. එළඹ ගතිය තියෙනවා යාට. යාට සංවිගේ පාරන නිතරම මරණ සීපත්. ඒ නිසා යා සතුටින් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා සතුටින් මැරෙනවා. මරණය අමතක කළම මම සදාකාලිකව කවදාකවත් මැරෙන්නේ නැහැ කියලා ඉන්න මිනිහා ඕන තරම් ක්‍රෝධමාන ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා මරණ මොහොතේ ඉතාම දුක්ඛිතයි. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන අමෘතයේ තියෙන හොඳම පණිවිඩය තමයි මරණ අනුස්සතිය. නිතරම සීපත් කරන්න මම මැරි උපදිනවා. ඒ වගේම ඒකාන්තව මරණය එනවා කියලා සීපත් කරන මනසට කාටවත් ඊර්ෂ්‍යා කර කර ඉන්න. එහෙම නැත්නම් කවුරුත් හදන්න. එහෙම නැත්නම් කවුරු හරි අපිට හදන්න හදනකොට යටත් වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කිට්ටුම ක්‍රමය අමෘතයේ තියෙන කිට්ටුම උත්තර තමයි මූර්තිය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මරණය සීපත් කිරීම. නිතරම මරණය සීපත් කරන්න. එතකොට ඒ කෙනාට මේ ගොඩ ගහන දෙයක්වත් අඩු උනායි කියලා වැඩි උනායි කියලා දෙයක් නැහැ. මේකෙදී ওই තියෙන ලයිස්තුව අවතක්සේරු කරන නිසා තමයි අද ධර්ම දේශනාවේදී මුල් කොටස විශේෂයෙන් මතක් කරේ. අපි දානයේදීත් නිවන තියෙනවා. ඒ නිසා දාන දීපු දේවල් වල අපිට නිවනේ සංඥාව තියෙනවා. රූප ධර්ම ගෙවන් කිරීම නිසා. ඒ නිසා පාරට බැහැපු හැම කෙනෙක්ම කරන හැම වැඩක්ම නිවනට හේතුකාරකයි. එන්නේ නිවනේ තියෙන ක්‍රමේ තමයි අධිකුසල් වැටෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අධිකුසලේ එනකොට අර කරපු සාමාන්‍ය කුසල් වල ආනිසංස වාරයක් නිසා තමයි අධිකුසල ලැබෙන්නේ. අරව ප්‍රතික්ෂේප කරන්න එපා. අපි ආයනු නොකිව්වේ නැත්තම් අපිට වාක්‍ය වචනයක් හදාන්න බෑ. වාක්‍යයක් හදුවේ වචනයක් දන්නේ නැතුව වාක්‍යයක් හදාන්න බෑ. වාක්‍යයක් හදා නැතුව පරිච්ඡේදයක් ලියන්න බෑ. පරිච්ඡේදයක් නැතුව අපිට රචනයක් ලියන්න බෑ. රචනයකින් තොරව අපිට අදහස් උමාරු කරන්න බෑ. ඉතින් අදහස් උරකාර කරන මට්ටමේත් අයන්නේ අරතරම් වටිනාකමක් තියෙනවා. නිසා නිවන් ගමනේ අන්තිම කෙලවරේ ගණ්ඩම දෙයක් නෑ. තියෙන්නේ පටන් ගන්නමේ තමයි. අපි පටන් ගත්තේ දන් දීලා තමයි. නමුත් මතක තියාගන්න දන් දෙනකොට තේරෙයි සිල් රකින්න එක ඊට වඩා වියදම් අධික ලේසි වැඩක්. සීලයට වැඩියත් හරි සුවයලවන දෙයක් තියෙනවා සමාධි භාවනාව. ඊටත් වඩා හුදු කෙටිම කියද හුදු විප්ලවීය චින්තනය පමණමයි විපස්සනා කරනවා කියලා. අමම තේරුම් ගන්න දෙන මොනවද ඉතින් කරන්න දැන් තියක් නැහැ නේ. දැන් ඉතින් උදේ ඉඳලා හැන්දෑනකන් සතියින් ඉඳයි තියෙන්නේ. ඉතින් මේක බැරිද කියලා බලන එකයි තියෙන්නේ. හැබැයි ඒකට ඔක්කොට මුල් වෙන්නේ අර දානේ තමයි. මේක පහත් කළා සලකන්න එපා. නමුත් ඒක ඉන්දෙන විපරිණාමයටපත් වෙනවා. ඒ කරන්නේ රූප දාන දැන් නාම දාන කරනවා. එනිසා මෙහෙම කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා මේ මුල් වෙච්ච හැම අත්තරද්දක්ම හැම කටයුත්තක්ම අනිවාර්යෙන් පස්සෙන් එන වැඩවලට ඒකේ ක්‍රමවලට උපනිශ්‍රේ වෙනවා. හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ කියලා ප්‍රත්‍යවින හැටි 24ක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඉතින් මේ වගේ එක සැරේ මැරිච්ච කාලේ දෙවෙනි සැරේ මැරෙන එක ගැන උච්චර ගණන් ගන්න දෙයක් නැහැ නේද? දැන් මැරිලා ඉන්නේ. එකපාරක්වත් මැරිච්ච නැති උണ്ട දැන් ඊට වැඩි ප්‍රශ්නයක් නෑ අපිට වගේ. මටත් එක දවසක් මතකයි බපු විමනිච්ච වෙලාවක මට සීහ නැති වුණා. පොඩි කාලේ ඒ වෙලාවේදී පොඩි අය හොදවල අතගාලත් ගානක පාට මට තේරුණා ආයෙත් 50යි කියලා. මම ඒතකොට කියන්න තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. ඒ වගේ මේ මරණ වේලාවේදී සාමචේතන කවදාකවත් ගන්න බෑ. ජීවත් වෙන ටිකේ සාමචේතන නැත්තම්. ඒ නිසා පුළුවන් තරම් මොන කොහොමද කියන්න තියෙන්නේ. ඕනම දෙයක් කැප කරන්න සාමයේ වෙන්නේ. ඕනම දෙයක් මොනම දෙයක් අතිතුරු කරන්න දෙයක් නැහැ. ඒ සාමයේ තියෙන පුංචි වටිනා මහා වටිනාකම දන්නවනම්
අපි ළඟ තියෙන ඕනම දෙයක් අපකරන. ඒක නිසා ඒ මනුස්සයා සාධාහනවත් අසාධාහනවත් මම දුන්නත් නැත්නම් සාමයේ වෙලුවේ. පිච්ච දෙයට අතහැලා දාලා ඉන්නවනම් ඉතුරු වෙන්න දෙයක් නැහැ. එහෙම නැතුව කොච්චර ලයිස්තු කටපාඩම් කරන්න ගියත් අවසාන වෙලාවේ මොකා එළියට එයිද කියලා කියන්නේ. හොඳයි මේ වගේ කටයුතු කරන එක හොඳයි ඕනේ Nissan වන්ටත් කීයක් හරි දෙනවා නම් ඒත් හොඳයි. නැත්තම් මේක කරගෙන යන්න බෑනේ අප්පා. ඒ මේ පැත්තට සල්ලි ටික විසි කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකෙන් උදව් වෙයිද නැද්ද කියලා යුවනම් විශ්වාස කරන්න බෑ. උදව් වෙන්නේ ඕනම දෙයක් අප කරලා හිතේ සාන්තිය තියාගන්න. හිතේ විස්රාමයේ තියාගන්න. හිතේ හුදකලාව තියාගන්න. හිතේ පිරිච්ච ගතිය තියාගන්න. සාමි විචර අමාරු දෙයක් නෙවෙයි අවුරුදු 6 වෙනකන් ඕක තමයි හිතේ තිබුණේ මේ දැන් තමයි යෝග නැති වෙලා තියෙන්නේ ඒ නිසා ඉච්චර ඒක අලුතෙන් වරන දෙයක් නැහැ ඒ මැරිලා ඉපදිච්ච කට්ටියගේ ලකුණු තුනක් පිටු කරලා තියෙනවා ජීවිතේ එක සැරයක් හරි ඒ මරණ සන්නද්ධකම දැක්කනම් ඒ මනුස්සයා ඊට පස්සේ කවදාකවත් තව ජීවත් කෙනෙකුට වෛර කරන්න නැතිලු තව ජීවියෙකුට වෛර කරන්න නැහැ කියලා දෙක මම කාලකන්ණියෙක් කියන වචනේ ඊට පස්සේ කියන්නේ නැහැ කියලා. අපි හුඟක් වෙලාට සාප කරගන්නේ අනේ මං වගේ කාලකන්ණියෙක් මේ ලෝකේ මේ මරණපැය අත්දැකීම ලැබ කොට නේද. තුන කොච්චර වයසට ගියත් අලුත් ශිල්ප ඉගෙන ගන්නවා අලුත් භාෂා ඉගෙන ගන්නවා කිසිම දවසක වෙහෙසක් පෙන්වන්නේ නැහැ. ඊගාට කරන්න තියෙන දේ කරන දැන් මං වයසයි මට බෑ හිව නැහැ. මේ ලකුණ තුන ඕලන්ද රටේ කරපු පරීක්ෂණ අනුව National Telegraph Magazine එකේ පළ කරලා තිබුණා. මරපේ අද්දකින් ඇති කර මිනිස්සය හැම වෙලාවෙම නිර්මාණශීලී හැම වෙලාවෙම අලුතින් ඉදිරිච්ච කෙනෙක් හැදෙන්න කැමති. තව කිසිම කෙනෙකුට ජීවත් වෙන සතෙකුට වෛර කරන්නේ නැහැ. තමන තමන් කාලකණ්‍යා කියාගන්නෙත් නැහැ. ඉම්මී ඇතිනේ අප්පයි නිසා මැරියව් එච්චරමයි කියන්නේ. මැරෙන්නමයි තියෙන්නේ. කොහොමරි කරලා හොම්බට දෙයක් හරි යන්න හරි ගමන් නැහැ මරන්න තියෙන්නේ. මැරලා ආයෙ පණ දෙන්න ඕන. දීල ගැන්නුනේ මේ ජීවිතේ කරන බයිලා නාඩගම් එකක්වත් මරණයට වැඩ නැහැ. මරණය පැත්තෙන් බලනකොට මේ මොන දඩයක්ද මේක මොන වදයක්ද මේක මොන බරක්ද මේක අයියෝ. ඕකෙන් ආඩම්බර වෙන්න එපා. හැබැයි අපිත් එක්ක සමෝසේ එක පොළොව හදා බෙදාගෙන ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි හැම සතෙකුටම හැම කෙනෙක් එක්කම ඒ හැම කෙනාගේම අයිතිවාසිකම් රැකගෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඕකට තමයි සාමය කියන්නේ. ඔය සාම වෙන නැව්වලින් ගෙන්න දෙයක්ක සුපර් මාකට් එකේ තියෙන එකක් පිට රටින් ගෙන්න එකක්වත් නෙවෙයි. අපිත් එක්ක ඉන්න හැම කෙනෙක් එක්කම සමාව දීලා සමාව ඉල්ලගෙන ඔය අවුරුද්දනේ ඉන්නේ. වෙච්ච සමා පමාගෙන නැවත සමා දෙන ගතියක් බුලතේ තිබේ කියලා දින බුලත්තත් දීලා අපිට සමා වෙන්න කියලා කියන එකයි තියෙන්නේ. ඒක පුරුදු කරන්නේ නැතුව අනුරාධපුරයේ මේ පහම්පත්තු කරවට වැඩි හරියන්නේ. හරි යනවා නරක නැහැ. මේක හරි ලේසි වැඩි. ඕනම කෙනෙකුට මට සමා වෙන්න මම අතින් වැරද්දක් වුණා නම් කියලා හදා බෙදා ගත්තට පස්සේ ඉවරයි. ඒක ටික දවසකින් එනවා ඔය යන කෙනාට එච්චර කල් යන්නේ නැහැ ඒක එන්නේ. ඒක ආවට පස්සේ නිවන් ලබන්න ඕනේ ආයේ වෙනම නිවනක් ඕනේ නැහැ. හැමදේම එතනද ඒ ගනුදෙනු ඉවර කරගෙන යන්නේ. අර ඇත්ත එක මේක තියනවා මෙයාට මේක තියනවා ඒ areas මොකුත් නැහැ ණය මොකුත් නැහැ ඉවර කරගෙන යන්නේ එකයි තියෙන්නේ නිකන් නිලුම් පැත්තේ තිබ්බ වතුර කඳුල වගේ හලල යන්නේ ඉන්නේ එකයි තියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විට කීප සැරයක්ම ඇම්බර් පාට ආලෝකයක් පැතුණා. හේතුවක් තිබේද? දීර්ඝාෂය හා සත්‍ය අවබෝධය ලැබේවා. යා හේතුව තමයි. හේතුව කියන්නේ තියෙන හේතුව තමයි මතුවෙන එක අල්ලනවා. ඉතින් ඉස්සරහට ගමනක් නැහැ නිසා එන්න පාට ලෝකේ තියෙන ඔක්කොම මතුවෙච්චා. ඇයින සද්ද සියල්ලම ඇහිච්චාවේ. දැන්නේ සේරම අහුවෙච්චාවයි. තමන් ගත්ත පාර දිගේ මොනවද ඒවා දැක්කට නොදැක්කසේ දිගට යණ්ඩයි කමට අනුසුද්ධ වෙන්න ඕන. මේක හොඳයි කියන කාරණොත් තියෙනවා මේක. නරකයි කියන කාරණොත් තියෙනවා. නමුත් ගණන් නොගෙන සිටීම තමයි විපස්සනාවෙන් කරන්නේ. ඒකට කමට අනුසුද්ධ කරනවට ගන්න තියෙන්නේ මතක තියන්න ගාලල්ලා කියන පුරුතේ. මොන දේ දැක ගාලල්ල මොන වැවුණා ගාලල්ල මොන රිදුණක් ආ ගාලල්ල ඒ ගාලල්ල නැත්තම් ගණන් ගන්න දෙන්නේ ඔය ගණන් ගන්නවා කියන තමයි භාරය කියලා කියන්නේ භාර සූත්‍රයේ තියෙන්නේ ඔක්කොම දා ගන්නවා මල්ලේ ඔය යකඩ පිස්සු දැකලා තියෙනවා
මොන යකඩ කෑල්ල දැක්කත් දා ගන්නවා, කරේ එල්ල ගන්නවා, යතුරු එල්ල ගන්නවා. මට ටිකක් තිබුණා ඒක පොඩි කාලේ. ඒක නිසා මම දන්නවා. නුවර හිටියා එකෙක් උගේ ඇඟ පුරාම දැල් දාගෙන එල්ලගෙන ඒ හොල්ල හොල්ල තමයි යන්නේ. මුළු ඇඟම මජං. මුළු ඇඟම ග්‍රීස් ගාගෙන යකඩ විස කියලා කියන්නේ. පාරේ කාන්දා කෑල්ලක් වගේ. පාරේ මොනවද තිබුණත් දා ගන්න. ඒ වගේ තමයි බාහර සූත්‍රයේදී අපි පේන ඇහෙන ඔක්කොම මල්ලේ දා ගන්න. තියාගෙන ඉන්න තැනක් නැහැ. අපිට තියෙන මෙමරි කැපැසිටි එක බොහොම සීමිත ප්‍රමාණයක් මේ කන්ට්‍රෝල් මේ කොම්පියුටර් එකේ. මට්ටම බැනමු ගා ඔක්කොම ඕෆ්ලෝ යන. ඒ නිසා මේ එකකට විශේෂත්වයක් දෙන්න එපා. එතකොට ඒකෙන් සංසාරෙ දික් වෙනවා. සියල්ලටම සමතන දෙන්න. සමතන දීලා ඔක්කොම දියා ගාලල්ලා කියන්නේ අනේකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව පටන් ගැනීමේදී මූණේ බෙල්ලේ කූඹි දුවනවා වගේ කටු අනිනවා වගේ දැනෙනවා. ඊට පසු මල් චේතිය ආදී පෙරුණා. මේවාට අර්ථයක් තිබේද? සම්මාසයේ නිවන් සුව ලැබේවා. තුන්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රසජීවාරය හැමෙන තුන්වෙනි ප්‍රශ්නේ මේ පේන සංඥා අල්ලගෙන අර්ථයක් තියනවාද කියලා අහන්න හදනකොට අපි ඒවට අර්ථයක් දීලා බරක් කරගන්න. අර්ථයක් දෙන්න නතර වෙන්න ඕන. එනේන එකට යන්න හදනකොට නතර වෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. අර්ථ දීපසත නතර වුණොත් වෙන්නේ ගමන බාධායි. ඒ නිසා මේ ගණන් නොගෙන යෑමට තමයි අපි මූල කර්මස්ථානයක ඉස්තර තියාගෙන ඉන්නේ. ඒ වගේම පෙනුනට දුන්දක්ක වගේ ඉන්න පුරුදු වෙන එක තමයි තුන්වෙනි වතාවටත් කියන්න තියෙන්නේ. දීර්ඝ ප්‍රශ්න ප්‍රශ්නයක් සහ කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා වෙන වශයෙන් කියන්නේ. පූජනීය ලොකු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාවේදීත් පරයන්ක භාවනාවේදීත් මට වැඩි වශයෙන් මාහට බාධා ගෙන දෙන්නේ මනින්ද්‍රයයි. අනිකුත් ඉන්ද්‍රිය මැත්තේ සිත දීමක් සිදු නොවේ. සිතට ඇතිවන නොඑක් කල්පනා අනාගත සැලසුම් කළ කී දෑද පිළිබඳව කල්පනාව නිසා භාවනාවේදී නොඑක් විට අසාර්ථක වේ. මේ දිගු කලක් සිත පවතින ගැටලුවකි. සිත මේ මොහොතට ගෙන ඒමට දැඩි ආශාවක් කළ යුතුය. එහෙත් මේ මොහොතේ සිත පවතින්නේ ඉතා ටික වේලාවකි. මේ පවතින මොහොත සුවයකි. නමුත් එහි දිගු පැවැත්මක් නැත. මීට අවුරුදු 8කට පෙර නාවින ලොකු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිම අදාළ කමඨහන් ලබා දුන්නේ. නමුත් අනිකුත් භාවනාවන් රාං ඇතුළේ ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, මෛත්‍රිය වැඩිම තරම් ආනාපාන සතිය මට පහසු නොවුණි. එයින් ඒ වැඩිම අත්හැර දැමුවෙමි. උභහන්සේගේ දේශනා ඇසීමට ආරම්භා දැනට මාස 4ක් පමණ වේ. භාවනා උපදේශවල දිරිගන්වන සුළු බව නිසා මෙහි පැමිණීමි. එසේ පැමිණීම නිසා සක්මන් භාවනාවේ යම් ප්‍රගතියක් ඇතිකර ගැනීමට හැකි විය. එහෙත් තාමත් ආනාපාන සතිය වෙත ළඟා විය නොහැක. සිත එක් අරමුණකට නොපැමිණි තැන එය කෙසේ කරම්ද යන්න ගැටලුවකි. මෙතන මේක ප්‍රශ්නේ අහන්නෙත් මනින්ද්‍රියමයි, උත්තර දෙන්න හදන්නෙත් මනින්ද්‍රියමයි. ඒක නිසා හොරා ගැම්මයි පේන ඇහිල්ලක් තියෙන්නේ. ඒක නිසා ආනාපාන සතිය බලන්න යන්න එපා. මේ ඉඳගෙන ඉන්නවද කියලා බලන්න. එකිටෙටි ලේසි වැඩක් සක්මන්ට විතරයි වැඩි දෙයක් අමාරු තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අය හරියට මේ ඔය චරිතවල හැටි පුංචි දෙයක් අල්ලන්න හදනවා. ඉතින් සර්වඥාන්සේ කියන්නේ මේ චරිතවල පුංචි දේවල් අල්ලන්න බෑ. ලොකු දෙයකට පටන් අරගන්න. ලොකු දෙයක් නම් ඒක හිත තැම්පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලේසි වැඩක් නේ. මම මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්තම් සක්මන් කරනවා. එහෙම කරලා පැය ගාණක් ඉඳගෙන ඉන්නේ මේ සැපය. එම නැත්තං ඉඳගෙන ඉඳිල්ලේ තියෙන සමබරකම ලිහිච්ච ගතිය ඒකේ ඉලිච්චර අමාරු නෑ. ඒජුට මනින්දියත් එක නඩු කියන්න ඕන කමකුත් නෑ. හිත පිට යනවා කියන දේකුත් නෑ. හිත පිට යන තර යන්නයි ප්‍රශ්නේ නෑ. උඹට මේ ගේ හදලා තියෙනවා ගෙට වරින්. උඹට යන්න ඕන නම් ඵලයක්. ගෙට આવොත් කකුල් දෙක හොදලා නතර කර ගන්න සුදුරෙද්ද දාලා ආසන තුනම වාඩිලා හිටපන්. ඉතින් මනින්දියත් එක ගණ දෙනුවක් නෑ. සක්මන් කරන කොටත් නෑ. ඇවිදින බව දැනගන්න. අර පුංචි දෙයකට දාපු ගමන් හිත හරියට අවුල් වෙනවා. ඒකෙන් බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රතිපදා වරද්දගෙන තියෙන්නේ. වරද්දගෙන මේ බොහොම සියුම් දේවල් අල්ලන්න හදනවා. මේ හරියට මේ උඩුවක් හදලා ඒක සම්වර හදන්නේ නැතුව කැටයන් කොටන්න හදනවා. මොන කැටයන් කොටනවද මේ ඉස්සලා පුටුව හදාගෙන ඉන්නိපෑ. කැටයන් කොටන්නේ ඉස්සලා මේක සම්බර කරලා ආස මේක හයියට
මේ ගෲප ගන්න හැදුවට පස්සේ නේ ගැටයන් කොටන්නේ. මේකෙම නේ බණ ගහේදීදීම පොත් අයින් කරලා ගහේ ගැටයන් කොටන්න කරන්න බෑ. ඒක නිසායි දරුවචන කියන්නේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒක නිසා මතක තියාගන්න first thing first. වැද පළවෙනි කළේදී පළවෙනි කරන්න. ඊගාට දෙවෙනි, ඊගාට තුන්වෙනි එක. අරක ලැබුණ නැහැ, මේක ලැබුණ නැහැ කියලා දඟලන එක මනින්දී අවුල් කරන වැඩක්. ඔළුව ක්‍රේල් වෙන වැඩක්, කොණ්ඩේ ක්‍රේල් වෙන වැඩක් නෙමෙයි. ඔළුව ක්‍රේල් වෙන වැඩක්. ඒ නිසා ඉස්සල්ලාම වාඩි වෙලා හොඳ වාඩි වෙන ඉස්සලා හොඳට ඇඟපත හොදගන්න. කය පිරිසුදු කරගන්න. සුදු රෙද්දක් ඇඳගන්න. මලප්පහන පූජා කරන්න. පූජා කළේලා හොඳට පට්ටල වාඩිල බලන්න මට ඉන්න හැටි දකින්න බැරිද? බැන්න හරි හැදගහින්. හරි බැරි ගහින්. හරි බැරි ගහින් ඉන්නලා ඉන්න තැන්න දෙන්න. තුන්නට පස්සේ ආනපානට හරි ඕන එකට යන්න පුළුවන්. එහෙම නැතුව ඒ වෙනුවට මේ අනික් කර්ම නරක නෙවෙයි. නමුත් මේක වගේ මේ කය වගේ ඒ කරන්නේ හිතලුවද්ද ඇත්තද කියන එක පරීක්ෂා කරන්න වෙන මොනම අරමුණක්වත් උදව් කරන්නේ නැහැ. මේක අත ගාලා බලලා කියන්න පුළුවන් මම කයේ දින්නේ නැද්ද කියලා. අනික් අරමුණ වල ඒකත් මනෝමූලික අරමුණු සම්මුති අරමුණු හිතියද නැද්ද කියලා මනසට කියන්න පුළුවන් ඕනනම් ඕකේ තැක නැත්තන් නැහැ. මේකත් එක්ක බෑ. කය බොහොම ගොරෝසු දෙයක්. ඒකේ ඉන්නවද නැද්ද කියන එක උරගාලා බලලා කියන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන සුවිශේෂත්වය. බලන ගතිය පේන්න තියෙන නමුත් බොහොම දුරදි කියන. ඒ නිසා මතක තියානින්න ආනාපාන සතිය හරි පිම්බීම හැකිලිම වගේ සුවිශේෂීතාව හැන්ඩ එපා. ඉස්සලාම ඉඳගෙන ඉන්න කයේ සැහැල්ලුව සම්බර භාවය ගැන හිතවලාන. එතකොට අර අනිවාර්යෙන්ම හරියයි කියලා හිතන්න පුළුවන්. දෙවෙනි කොටස මම දැන් මෙතන යනුවෙන් මේ මොහොතට සිත ගන්නේ ඉමහත් උත්සාහයකිනි. විනාඩි 8ක් 10ක් පමණ මේ මොහොතේ සිත පවතී. නවත බිදීයයි. ඉන්පසු නැවත එක් කර්මණක පැවැත්වීම අතිශය අපහසුය. මේ මගහරවා ගන්නේ කෙසේද? විනාඩි 8ක් යන්න පුළුවන් නම් නිවන් දැක්කා කියලා හිතා ගන්න. එක චිත්තක්ෂණයක් ගත්තොත් ඇති. එක චිත්තක්ෂණයක්. එනිසා විනාඩි 8ක් විතර ඉන්න පුළුවන් නම් මෙතෙක් ගත්ත සියල්ලට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. විනාඩි 8ක් හම්බ වෙන්නේ පැයකටද? දවසකටමද? දවසකට වුණත් ඇති. ආයෙත් දවසෙත් කරන්නේ. එහෙමම කරගෙන යනකොට කවදා හරි හොඳට බලන්න 8 9 10 ඒකාන්ත වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා වැරදි ගැන කතා කරන්න යන්න එපා. මම එක චිත්තක්ෂණයේ දැන් විනාඩිය කරගෙන තියෙනවා. විනාඩි 8 කරගෙන තියෙනවා. මේ තමයි මගේ ප්‍රයත්නය. මේක දැන් ප්‍රයත්නයේ ප්‍රතිඵල. ඒක 9 කරගන්න එක විතරයි කරන්න. එහෙම නැතුව 8 ගැන පශ්චාත්තාප වෙන්න එපා. මේ 8 ආවේ බිඳුවේ ඉඳලා. ඒක තමයි අමාරුම. ඒ නිසා ඒකම දිනු පැවුණු කරගන්න දවසට දෙසරයක් දාන්න. ඒකල බලන්න සක්මනී සිටේ ගන්න ඕමම කරන ගියාම ඒ කියන්නේ ඉන්ක් ඩ්‍රොප් සිස්ටම් කියලා කියන්නේ තින්ත පොන කඩදාසියක් පවුන්ටඩ් බෑනක් පාවිච්චි කරන මිනිස්සේ ඉස්සල්ලාම තින්ත පොද වෙච්ච වෙලාවේ කාර්කෙන් පිනනකොට ඒක ලපයක් හිටිනවා ඊට පස්සේ ආයෙසර පෑනේ මොකක් හරි වෙලා තින්ත ලකුණක් තිබා ආයෙත් ලපයක් හිටිනවා එන්න මේ ගිල් අන්තිමට සම්පූර්ණ තින්ත පාට වෙනවා එක එක තැනක පුංචි බින්දු තමයි වැටේ ඒක බුදුරජාණන්සේ කියලා තියෙන මේ වහින වෙලාවට අග්ගෝ පිටිපස්සේ වැඩෙන වතුරු බින්දු වගේ කලයක් තියලා තියපන් උද බින්දු නිපාතේන උදකුම්බෝවි පූර්ති එළියේ කලයක් තිබ්බහම කඳුලෙන් කඳුල පිරෙනව මිසක්කා යන්නේ ඒ නිසා මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තු මේ දෙවෙනි කොටසෙන් පේන තියෙන දුර්ලභම පළවෙනි එක මේ සියුම් අරමුණු හොයන්න හදන ගතිය උවා ප්‍රතිඵල අපේක්ෂා කරනවා විනාඩි 8ක් මම ඒකත් අභියෝග කරනවා විනාඩි 8ක් පුළුවන් නම් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් ඒකට තව ටිකක් පාවඩේදලා පාර හදලා කොහේම වඩින්න අරින්න අනිවාර්යයෙන්ම දිනු වෙනවා තුන්වෙනි ප්‍රශ්නය වරන් ඇතුලේ සඳහන් වෙනවා සිත තැම්පත් වූ විට බොහෝ දෙනා පවසන්නේ වලාකුළු මල්වට්ටි වෙහෙර රස ධාරා පෙනෙන බවය එවන් දෙයක් දැකීම මාගේ අපේක්ෂාව නොවේ එහෙත් ඒවා සිත තැම්පත් වීමට අදාළ සලකුණුද ඕන එකක් වෙන්න පුළුවන් අසුචි මලමිනි මිනිකුණු ඕනම කෙනෙකුට ඕනම දෙයක් තැම්පත් වීමේ ලක්ෂණක් වෙන්න පුළුවන් ඒ කෙනාගේ සංඥාවල හැටියට තමයි ඒක වෙලා තියෙන්නේ ඉතින් පොදු ඔක්කොට මේක පේන්න ඕනයි කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ කියනවනේ කිසිම තැනකේම සටහනක් නැහැ කිසිම තැනක කියලා නැහැ අපේ සංඥාව එනකොට මේ සමාධිය උනොට මේක පේන්න ඕනේ මෙහෙම පේන්න ඕනේ කියලා ඒකට පාවොක්සයිඩ් කියන්නේ ඉඳ ගන්නකොට තමන්ගේ තියෙන සංඥාවේ හැටියට ඒක වෙනස් වෙනවා.
මේ නිකන් අහස දිහා බලනකොට අහසේ ඉන්න බලාකුළු වගේ. ඉතින් මෙව ඇත්තටම අර අනුන්ගේ භාවනා නොකරපු අයගේ පිස්සන්ගේ පිහාට්ටන්ගේ කතාවල් අහලා මේ ඔළුව අංජබජල් කරගන්න. අපිට තියෙන්නේ පේන්න ඕනේ දේ නෙවෙයි, පේන දේ මොකද්ද කියලා කියන එක විතරයි. ඒකට යථාභූත ඥාන දර්ශනය කියන්නේ. මේ විනෝඩ මට පේන්න ඕනේ මේකයි කියලා තියෙනවා, මම ඒ අපේක්ෂා කරන්නේ නැහැ කියලා. නමුත් මොනවද සමාධිගත වෙනකොට පේන්න ඕනේ කියලා ඒ තරම් මේ මනස හිත ඉස්සරහට යනවා. එහෙම කරන මොනවක්වත් හම්බ වෙන්නේ නැහැ. පේන දේ කියන්නේ මොකද්ද කියලා. පේන්න ඕනේ දේ නෙවෙයි. පේන්න ඕනේ දේ කියලා කියන්නේ අති ඊගා චිත්තක්ෂණත් එක රණ්ඩුවක්, කුරුට්ටුවක්, හිත අතතියක්. ඒක පෙනෙන්නේ නැතිකොට වෙහෙසක්, අසහනයක්. මේකේ තියෙන්නේ පේන කොයි දෙයක් ඇති හැටි දැකීමයි මේක කරන්න තියෙන්නේ. ඒක මදි ගතියක් වෙන්න තියෙනවා. ඒ නිසා මේ මූලික උපදෙස් නැවත නැවත වුන් කන්දේ. පුළුවන් තරම් ප්‍රකෘති වෙන්න. පුළුවන් තරම් ඇති හැටි දකින්න. නොදැක්ක දේවල් අපේක්ෂා කරන්න තිබා, පෙනිච්ච දේවල් ප්‍රතික්ෂේප කරන්න තිබා. තියෙන දේ මේකයි කියලා විස්තර කරන්න පුළුවන් නම් බොහොම සරලයි, බොහොම ඍජුයි, බොහොම ඉක්මන් ප්‍රතිදීවුණක් ලබා බලාපොරොත්තු වෙන්න පුළුවන්. අතරිනි කොටස මම ජීවිතේ බොහෝ වගකීම් වලින් නිදහස් අයෙක්මි. අන් බොහෝ දෙනෙකුට වඩා පැවැත්මද සරලයි. කාගේත් නොමද ආදරය හා කරුණාවද ලැබේ. උතනකදී වුණත් කවුරුත් ගරු කටයුතු ලෙස සලකන බවක්ද ඇත. මා ඒ වයින් කිසිත් ලෙසකට මත් වී නැති බව සාධකය. පරණ ඇතුළතින ඔබ වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලි කර ඇති අයුරිනි. මේ සියලු බාධක නොමැතිවත් මට සිත එක්තැන් කර ගැනීමට මෙතනම් අපාසු කවර කරුණක් නිසාද මෙත් සිතින් අනුග්‍රහ කරත්වා. ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනය සමර්ථ වේවා. දැන් අපි ලෝකේ කොච්චර දිනුවත් තමන්ගේ හිතේ දිනා ගන්නකම් පරාදයි. සංග්‍රාමයේ 1000ක් දිනනට වැඩිය තමන්ගේ හිත දිනා ගන්න ඕන නිසා මේක හිතට විරුද්ධව කරන රණ්ඩුවක් මෙතන තියෙන්නේ. හිතේ ප්‍රകൃතිය දැක ගන්න කැමති නැහැ, එනේන දෙයට විරුද්ධ වෙනවා. හිතා හිතේ ප්‍රകൃතිය දැක ගන්න හොඳට හිතවිලි හිතාමතා කරන සියල්ල නතර කරලා කය තැම්පත් කළා දිහා බලාගෙන ඉන්න මොනවද එන්නේ කියලා. ඒක ඒකාන්තෙම කමටහන. ආනපානෙ නෙවෙයි. පිම්බීම හැකිලිම නෙවෙයි. හිතේක හිතාමතා කරන සියල්ලම නතර කරන්න. ඒකල බලාගෙන ඉන්න මේකේ ඇස්තික වහගෙන ඇතුලේ මොකද වෙන්නේ කියලා. බොහොම ළඟයි නිවන කියන්නේ. මට ආලෝක පෙන්න ඕනේ, පන්ලවට්ටි පෙන්න ඕනේ, එහෙම නැත්නම් ආනපානෙ පෙන්න ඕනේ, මට පිම්බි බැගිලි පෙන්න කියෝපු ගමන් යුද ප්‍රකාශය. ඒ නිසා මේක පුළුවන් තරම් සරල කරන්න, පුළුවන් තරම් ඍජු කරන්න. මේ වර්තමාන මොහොතේ මම තමයි ඔක්කොම තියෙන්නේ මෙන්න මේකට ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් මතුවෙන්න දෙන්න. මොනම වර්තමාන මොහොත කියන එකට කිසිම ලුණු මිටිස් දාන්න ඕනේ නැහැ. ඒක අන්නලොයිඩ්. ඒක වශයෙන්ම පිරිච්ච එක. ඒක පුරුදු කෙරුවා නම් ඉන් අපිට මොනම දෙයක් නිවනක්වත් ඕනේ කරන්නේ. මේ සමීකරණ, මේ ආනාපාන, මේ ඔක්කොම දාගෙන තියෙන්නේ ඒ මේ මනෝමූලික වර්තමාන මොහොතේ විවෘත වෙන්න පුළුවන් නම් වර්තමාන මොහොත තමයි විවෘත වෙන තමයි මුළු නිවනම කියලා විශ්වාස කරුවොත් එහෙම මහා ලොකු ගමනක් නැහැ. එහෙම කියන්න ඕනේ නැහැ. ඒක පටන් ගන්න වෙන්න පුළුවන් දුකට කියනකොට ඒක හරිය නමුත් මේක පටන් ගන්නෙදි මේ සරල වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඒකේ නා මේ නහය අල්ලන්න හදනවා අත වටේෙන් දාගෙන අල්ලන්න හදනවා මේ කෙලින් අල්ලන්න පුළුවන්කම තියෙනවා. හිතනවා නියොනේ ගෝග් ගැඹුරු ගෝග් සමීකරණයක් තියෙනවා ගෝග් අමාරුයි කියලා මේ සරල දේ සංකීර්ණ කරගන්න හදනවා. මේක බෞද්ධයාට විතරක් තියෙන කැන්සර් එකක්. අබෞද්ධයන් මේක නෑ. අබෞද්ධ සත්‍ය පිටවන්න ගියාම බොහොම සරලව පටන් අරගන්නේ. බෞද්ධයා ඒ දන්න දැනුම හැම එකම හරස් කරගන්නවා. හැමදේම මෝල් ගහ ගිල්ල වගේ, කඩුව ගිල්ල වගේ එහෙට හැරෙන්න බැරුව මෙහෙට හැරෙන්න බැරුව දඟලනවා. නමුත් සරල වෙනකොට නැත්තම් තමන් ආදුනිකෙක් වශයෙන් හිතනකොට, අබෞද්ධෙක් වශයෙන් හිතනකොට, මිනිස්සෙක් වශයෙන් හිතනකොට එච්චර අමාරු නැහැ. ඒ නමුත් මේක ඉතින් කියන්න බෑ. කර්මාවරණ දන්නෙත් නැහැ, වෙන ආවරණයක් දන්නේ. දිගටම පරිශ්‍රණ කරගෙන යන්න ඉන්දෙන්දෙන් සරල වෙනවනම්, හුදකලා වෙනවනම්, විවේක වෙනවනම්, පිරිචිගතිය තේරෙනවනම්, තමන් නොහිතූ වෙලාවක ඔය කියන දේ ලැබෙයි. හැබැයි ඒ දේ ඔය බලාපොරොත්තු වෙන දේ මෙති දැන් නැති එකක් නෙමෙයි. තියෙන එකක්. නැතර වටෙන් අත දාන්න හදන නිසායි
මේ මේක පශ්චාත්තාපය තියෙන හතර පොලේම ප්‍රශ්න හතරෙම තියෙන පශ්චාත්තාපය. හතරෙම තියෙන කණබින්දමක්. ඒක නිසා හොඳ පැත්ත බලන මංගල පැත්ත බලන හැකි පැත්ත බලන චිත්තක්ෂණේ ආවට පස්සේ ඊට පස්සේ ඔය ඔක්කොගේ තියෙන හොඳ පැත්ත පේන්න පටන් ගන්න. ඒ නිසා පොදුවේ දෙන්න තියෙන උපහරණ උදාහරණේ තමයි ඔය Tamanට දැනනට ප්‍රතිඵල පේන්න නැතුණාට නිතිපතා භාවනා කරන්න. ශ්‍රද්ධාවෙන් භාවනා කරන්න. ඒකට බොහෝම ආදර ගෞරවයෙන් නැමී සිටගෙන කරන්න අනිවාර්යයෙන් ඉස්සරහට යනකොට ඔය බලාපොරොත්තු වෙන සාන්තිය ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් සිටන විට ටික වේලාවකින් බෙල්ල පහත් වී ගැස්සিলা නැවත බෙල්ල කෙලින්නේ මෙසේ දෙතුන් ටිකක් සිදුවේ. මේ වේලාවේදී නිදිමත ගතියක්ද දැනේ. සමහර විට අරමුණෙන් සිත පිට ගොස් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට පැමිණේ. මේ පිළිබඳව පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බලන්න එතකොට ආශ්වාස ප්‍රශ්වාසයෙන් නැවත පැමිණෙන්නේ මම ගෙනත් දාලාද නැත්නම් හිතින්ම දාපෝ වෙන්නේ කියලා. ස්වභාවයෙන් ආනපනට එනවද නැත්නම් මම අමෝරාවෙන් කණින් ඇදගෙන වගේ ආශ්වාස ප්‍රශ්වාසයට එනවද? අමෝරාවෙන් එනවනම් නිරීක්ෂණයේ දෝෂයක් තියෙනවා. මේක ඉබේ ආපහු එනවනම් කොච්චර පිට ගියත් දැන් ඉතින් ආනපන ගෙදරින් පාර දන්නවනම් ඒක තමයි මේ සංසාරේ ඕපේපු වටිනාම චිත්තක්ෂණ. වැරදි කරන එක හිතේ හැටි නමුත් ආපහු ගෙදරින් පාර දන්නවනම් ඒක තමයි ලාභය. ඒ නිසා නැවත අරමුණට හිත ආපු ගමන් පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා වෙනුවට අනේ පිට ගියාට හිත අරමුණට එනවනේ කියන සතුට ඉස්සර කරගන්න. එදාට නිවන් දැක්කව. දැන් මේ පිට ගියා කියලා පශ්චාත්තාප විතරනේ දන්නේ. ඒකටනේ අනුමෝදන් වෙන්නේ. නමුත් මේකෙම ලියලා තියෙනවා පිට ගියේ හිත එනවයි කියලා. ඒක එනව එකක්ද? එයා විහිං එන එකක්ද? ඒකට මං අත දෙන්නේ නැද්ද? ඒක මං අනුසා අනුමෝදන් වෙන්නේ නැද්ද? අන්න ඒකයි කාලකන්නිකම කියන්නේ. අන්න ඒක අසත්පුරුෂකම කියන්නේ ඒක කරන්න එපා. හිත නැවත ආපහු එන එක සතුටු වෙන එක හිත පිටේ යෑම පිළිබඳ කනගාටු ඉක්මවල යන්න ආරින්න ගිය ගමන් ලොකු වෙනසක් ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ එක ප්‍රශ්නයක් අසා තිබුණා භාවනා කරන්න ගත්පසු අමතක වීම වැඩිකම ගැන. මේ සිදුවීම මටත් බලපානවා. සමහර විට හුඟ කලක් අඳුනාගත් අයගේ එකට වැඩ කරන අයගේ නම් පවා අමතක වෙනවා. මේ සාමාන්‍ය සිදුවීමක්ද? භාවනා කරන්න ගත් විට මතකයේ වැඩිවීම සිදුවන බවයි මම අසා ඇත්තේ. නමුත් ටික කලක් පටන් අමතක වීම වැඩි බව තමා මට හැඟෙන්නේ. වර්ණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මනස ගන්න අවශ්‍ය ටික අවශ්‍ය නැතිව හරනවා. ඒක වර්ණාවශෝෂණයක් මනසෙදී. හැබැයි මේක සාමාන්‍යයෙන් එන්නේ වර්ණාවශෝෂණය සිද්ධ වෙන්නේ ආරක්ෂාව සඳහායි, ජාතිය බෝ කිරීම සඳහායි. ඒ නිසා අපි කොච්චර ජාති දාන්න හැදුවත් මනස ගන්නේ ඕන ටික විතරයි. ඒ නිසයි බැන්දට පස්සේ නෝනා කියන දේ ඇහෙන්නේ නැත්තේ. වඳින් දිසරණ නෝනා කියන හැම වචනෙම කට උල් කරන හැටි ඔක්කොම පේනවා. බැන්දට පස්සේ ඈ මට ඇවුන්නේ නැහැ කියන. මොකද දන්නව කන බින්දමක්ම නේ තියෙන්නේ. ඉතින් ලේසි තමයි ඇහෙන්නේ නැහැ කියන. එහෙම නැත්තම් ඇත්තටම මේ කනට මගේ උණු වෙච්ච ඊයමක් කරනවා. හරි කරදරයි. ඒ නිසා මේකයි මේ ස්වභාවය. කොක්කෝ මතක තියාගන්න ගියොත් එහෙම මේක පිස්සන් කොටුවා. මනස දන්නව කොච්චර දේවල් අපි දුන්නත් තෝරන්නේ ඒක හැටියට. කරවිල ගහක් හිටවුවාම කොච්චර පසේ ඕජාව දුණත් ඒක තුරාගන්නේ තිත්තරසේ විතරයි. අඹ ගහක් හිටවුවාම කොච්චර පසේ ඕජාව දුණත් ඒක තුරාගන්නේ පැණි රස විතරයි. ඒ වගේ අපේ මනස දේවල් අපි හිතන්නේ හම්බ කරලා දෙන එක දක්ෂකම කියලා නෑ. පුදුරන්සේ සදා කරනවා මේක ගන්න එක වර්ණාවශෝෂණය පිළිබඳ උඹට කිසිම අධිකාරී ශක්තියක් නෑ. කොයි එක මොනවද උරයිද දන්නේ. ඒක පිළිබඳ දැනගන්න පුළුවන් එකක් පුළුවන්කමක් තියෙනවා. මගේ මනස මේක තියාගන්න මේක තියාගන්න. මෙන්න මේ දැනුම බරක් කරගන්න එපා. මේ දැනුම ඉසේකක්මක් කරගන්න එපා. දැනුමක් කරගන්න. මගේ මනස මේ දේවල් තියාගන්න මේ දේවල් හලනවා. ඉතින් හැටි ඔය තමයි චිත්ත ධර්මය කියන්නේ. නමුත් අපි හිතාන හිටුනේ භාවනා කරනකොට ඔක්කොම මතක හිටිනවයි කියලා. එහෙනම් කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද හැම මතකයක්ම කෙලෙසයක්. හැම මතකයක්ම සංස්කාරයක්. හැම මතකයක්ම ආයේ මකන්න වෙනවා. දැක දැක දැන දැන මකන්න වෙනවා. ඒ නිසා
වැඩියෙන් තියා හිටියොත් වැඩියෙන් මකන්න වෙනවා. ඒ නිසා මතකෙ එන්නෙන් අඩු වෙනකොට ජීවිතේ සරල වෙනවා. මතකයේ තියෙනවයි කියලා කියන්නේ අතීතයේ ජීවත් වෙන එකයි. මතකයේ කියන්නේ පුස්කාපු එකක්. මතකයේ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. මතකයේ ඉන්නේ ප්‍රිසර්වේටිව්ස් දාපු එකක්. කන්නේ වලතුරු කනවයි කියලා කියන්නේ ප්‍රිසර්වේටිව් නෑ ගහින් කන එකනේ. නමුත් මේ ප්‍රිසර්වේටිව් දාලා තියාගෙන ලැබුණොයි කියලා කිව්වම හැම ප්‍රිසර්වේටිව් එකක්ම කාසිනොජෙනික් කියලා දන්නවනේ. ඕනෙම පළතුරක් කල්තබා ගැනීමට සඳහා එකතු කරන මේ ආරක්ෂක දේ අනිවාර්යම පිළිකා ජනකයි. දැන් හැම මතකයක්ම කාසිනොජෙනික්. අපේ නෑදෑකම දන්නවනේ අපේ යාළුකම තියෙනවනේ මේ මතක ඕනේ නෑ. මොකටද මතක? මතකයක් ඕනේ දේශපාලනය කරන්න. අනිවාර්යයෙන්ම දැනගන්න. දේශපාලනය කරන්නේ නැත්නම් ඉතින් පුළුවන් දේ තියෙන නැති දේ යනවා. දේශපාලනය කරනවා නම් විහිළු කරන්න එපා. ඉතින් අර අමාරි සයයට උගන්වනවා දේශපාලනය කරන්න අර එක්කෙනෙන් ඡන්ද ඉල්ල නැටි. ඉතින් කියනවා ගිහිල්ලෝලා මේ සීදෝරිස් දැකපු ගමන් සීදෝරිස් අලුත් බයිසිකල් එකක් කරා වගේනේ බොහොම වටිනවා. ඉතින් ගියාම රෙජිනෝනා දැකපුවාම බබා ළඟදී තහම්පුනේ කියලා කතා කරන්න කියනවා. ඉතින් මීයාකා ගිහිල්ලා සියදුරිස් ළඟට ගිහිල්ලා බබා ළඟදී තහම්පුනේ කියලා අහන. රෙජිනෝ ළඟට ගිහිල්ලා ළඟදී බයිසිකලයක් අරගෙන නේද කියලා. ඉතින් කොහෙද ඡන්දෙ දිනන්නේ? මාරු දෙල්ලන් ටිකක් තියෙනවා. ඔය අපිව හිතාගෙන හිටියට මතකේ තියා මොන දෙයක්වත් අපිට ඕන විදිහට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේක දැනගන්න එක මට ඕන විදිහට වෙන්නේ නැති කෙනක සාපයක් නෙවෙයි කාලකන්නිකමක් නෙවෙයි ඒක දැනුමට ගන්න බරකට ගන්න එපා මම මට මතක හිටින්නේ ඉතින් මැරෙන්නේ මතක හිටින්නේ නැහැ තමයි ඉතින් ඕක අච්චු කරලා හරියනවා ගහලා හරියනවා එච්චරයි තියෙන්නේ මේ ඉනදී බාර ගන්න කැමති නැහැ ඊගිනිසා සතිය තෝරගනි පැවැත්මට අවශ්‍ය දේවල් සහ ආරක්ෂාවට බැරි දේවල් එයා කොහොමදත් තෝරගන්නේ ඒක ස්වභාවික වර්ණයේ හරහා සිටීම තමයි ඔය චාල්ස් ඩාවින් හොයාගත්ත පුනරුත්පනරු මේ පරිණාමයේදී කතා කරන්නේ. සර්වඥ සඳහන් කළ තියෙනවා ඒකෙන් ඇති නිවනට ඇති දෙයක් නැහැ. ඔබ දිගට සතිය පිහිටවම වර්තමාන මොහොතේ හිත තියාගනින් ඕන දේ ගනී අනිදේ හැලෙයි. ඒක වෙනස්කරන අපි දැඟලුවාට බෑ වෙනස් කරන්න බෑ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැඟලුවාට බෑ ඉස්සල්ලාම් පිළිගන්න ඕනේ මට මේ දේවල් අමතක වෙනවා මේ දේවල් මතකිනු කියලා බාරගත්තට කිසිසේත්ම දෝෂයක් නැහැ. ඒක නිසා භාවනා කරලා පස්සේ අනිවාර්යයෙන් මතකේ වැඩි වෙනවා කියන එක බොරුවක්. එහෙම කක් ඇත්තේ නැහැ. භාවනා කරනකොට වර්තමානයේට එළඹ සිටින ගතිය නම් වැඩි වෙනවා. මයික් එක ගන්න. ධර්මදේශනයකට කිව්වා සතියෙන් තොරව තියෙන සියලුම මතකයන් කර්ම භයයි. ඒ අතරමැද සතියෙන් තොරව තියෙන මතකයන් තණ්හා මාන දිටි තුනට විතරමයි වැටෙන්නේ. අපිට හුඟක් මතක ඉන්න හුඟක් තණ්හා කරන දේවල් ටික මතකයි. හුඟක් මාන්න ඇති කරන දේවල් මතක නාව මාන දේවල් මතක කරනවා. දිටි සතියෙන් ඉන්නකොට මේක මේ මතකයට ආවේ මට රිදුනේ තණ්හාව නිසායි. දිට්ඨිනිසයි මානිනිසයි කියලා Tamanṭam peinna paṭan. ඒකට ඒවා හැලෙනවා. ඒවා තියාගන්න ඕන කම නැහැ. බුද්ධජානසී සඳහන් කර තිනවා මොක්කකින් හරි අනුසයක් පහළ වුණොත් ඔබට ඒක ටිකවඬ වෙනවා. මොනවා හරි එක මණ්ඩි බිඳුනොත් මොනවා හරි එකක් අල්ලගත්තොත් මොනවා හරි එකක් ඔඩොක් වේදාගත්තොත් ඒකට ගවන්න ඕන. එනේනදී යනවනම් එනේනදී මේ ගවන්ද කරනවනම් එයාට ඉච්චර අතීතයක් මේ බරක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අසතියෙන් යුක්තව යම් දෙයක් මතක තියාගෙන ඉන්න බෑ. මතකෙට යෑම කර්මානුරූපව සිද්ධ වෙනවා. මේ කොහොම එනවද දන්නේ නැහැ. හරි එක්කෙනෙක් කියනවා එක ජීවිතයක මේ තාත්තයි පුතයි එකට හිටපු දෙන්නගේ ඒ තාත්තා ඒ පුතා විතරම දැඩි විදිහට පාලනය කරලා තියෙනවා. ඊට පස්සේ ඊගාවාත්මෙදී පුතා තාත්තා වෙලා තිනවා තාත්තා පුතා වෙලා තිනවා පුතා තාත්තා ඊගාවාත්මෙදී තාත්තා පුතා මරලා ඒ සිද්ධිය මොන විදියෙන්වත් විශ්වාස කරන්න බැරි මොකද මේ දෙන බොහොම ජයයට හොඳට තාත්තායි පුතායි ඉඳලා තියෙනවා නමුත් පෙර අතීතයේ තිබුණු මතකය දිගට ඇවිල්ලා මතක් වෙච්ච බව නිද්‍රා මොහොනේ
මෝහන නිද්‍රාවෙන් තේරුම් ගන්න තියෙනවා ගිය ආත්මෙදී වුණ මතකයක් ඇවිල්ලා මේ ජීවිතේ කිසිම සිද්ධියක් වෙලා නැහැ. ඒක කර්මානුරූපෝ ගෙඩි ආවට පස්සේ මොන විදියෙන්වත් වලක් කරන්න බෑ. කිසියම්මගේ මේ ජීවිතේ මම දැකලා තියෙනවා තමන්ගේ තාත්තට බුද්ධම විදියට ද්වේෂ කරන දුවරු තුන් දෙනෙක් කොච්චර කනගාට වෙනවද කියනවනම් තාත්තත් මූණ තියා බලන්න බෑ බුදුම තරහයි. අම්මා කියනවා ඇයි දුවේ මෙහෙම කරන්නේ කියලා. එයාට දන්නේ නින්දා ගත්තට පස්සේ ඇඳට වඳිනවලු තාත්තා. ඊළමයට තේරෙන්නේ නැහැ. මේ මොකද මේ වෛර කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තාත්තා වැත්තකට ලාන්නවා. ඒක කිව්වේ මයි ළඟදී ඊට පස්සේ තාත්තා අඬනවා. ඔයා මට කියන්න එපා මම දන්නේ නැහැ. මං හිතුවා දිගටම මයිත් එක තරහින් ඉන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ. අම්මා කියනවා. මේ කිව්වට පස්සේ ඔයා නිදා ගත්තට පස්සේ ඇඳට වඳිනවලු දුව. හැබැයි මූණ දිහා බැලලා වඳින්න බෑ. මේ ඉතින් ගෙනාවා. ඒක අපි දන්නේ. යා අපිත් මේ කිකාර නියව ගන්නවා විරිත් ගන්නවා රිලව් වගේ ඔය පරණෙව තමයි. මේ ආත්මෙ ටිකක් ඇති. නමුත් අරව හොඳට අරටු බහලා තියෙන. මොන සාන්ති කර්ම කෙරුවත් අලින්න බෑ. ඒ නිසා අපිට ඕනවට නෙවෙයි ඒක පවත්න්නේ ජාතිය බෝ කරන්නයි ආරසාටයි විතරයි. මතකයේ අපිට තැම්පත් වෙන්නේ අපි ලක්ක ජාතිය බෝ කරවන්න. පැවැත්මට නැත්තම් ආති ජීවිත තර්ජන වලට. අනිතව අයින් වෙනවා. මරණේ නැත්තම් මරණය තමයි ටික ටික accounts balance ලා සුද්ධ වෙන්නේ නැත්තම් මුළු ජීවිතය පුරා මොනවද ඕකුණු කන්දල් එකතු වෙනවා. ඒක නිසා මතක නොහිටින ධර්මයට ජොලි. dementia මේ කීට්ටු මතකේ නැති වෙලා පුදුම ජොලියක් තියෙනවා. මොකද dementia නෙවෙයි කියන්නේ amnesia. මේ මොකක් හරි එහෙම ලෙඩක් ආවට පස්සේ පේන වයර් මාරු වෙලා තියෙන්නේ. ඉතින් එක ගෙදරකට එක එක ඇති විසෙක්. ඊට පස්සේ ඔක්කොටම hina වෙ ඉන්න බුල hina වෙන්න බෑ. මොකද ගෙදර මිනිස්සුකට වෙලා තියෙන නමුත් මේ ටික තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මතකේ නැති වෙච්ච ප්‍රමාණය සතුටු වෙන්න මතකේ එන තියෙන ප්‍රමාණයට හා සමානව එදාට මතකේ පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ යෝජනාව පමණි වතුර අර පිරිමැස්පෙන් පාවිච්චි කළත් අප පිඟන් කෝප්ප වෙන්වෙන්ව සෝදන විට විශාල ප්‍රමාණයක් වතුර අපතේයයි. ඩිස්වෂර්ස් වලට මෙතරම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඉඳුල් ටික අයින් කර අඩු කිරීම පමණි. නව ගොඩනැගිල්ල නිම වූ විට තවත් වතුර පාවිච්චි කිරීමට අවශ්‍ය නිසා දැනට වතුර ප්‍රශ්නය බලපා ඇති නිසා මේ ගැන සලකා බැලීමට සුදුසු කාලයයි මම සිතමි. පෙරවන් සන්නයි. ඒක ඇත්තටම උත්සාහ කරා මේ ඩිස්වෂර් එකක් ගන්න. නමුත් ලංකාවේ ක්‍රමයේ හැටියට ඒක අති සුකෝප භෝගී නිසා ඩාම දැඩි විදියට අයබදු අය කරනවා. ඒක නිසා සැලසුම් කරා නිසා කාර්ය ස්වභාව ප්‍රතික්ෂේප කරා සුකෝප භෝගී වැඩි කියලා. ඇත්තටම තියෙන සුකෝප භෝගීත්වයක් නෙවෙයි. ප්‍රයෝජනේ සලකලා කරන්න තියෙන්නේ. ඉතින් අහම්බෙන්ද මන්දන දන්දවත් දෙකට ඉසලා ප්‍රධාන රේගු අය කැමිතුමා ආව මාව හම්බ වෙන්නේ. හම්බුනට පස්සේ මං කව මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම මේ සුකෝප භෝගී වැඩි කියලා හැමදාම බැනුම් අහන එකෙක්. නමුත් මේ මැෂින් එකක් ගෙන්න ගන්න ඕනේ. ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ ලංකාවේ කිසිම තැනක ගන්න නැහැ. මාකට් එකේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් ගෙන්නලා දෙන්න මම අය බදු අය කරන්න නැතුව මැෂින් එක රිලීස් කරන්නම් කියලා. ඉතින් බලමු හුඟක් වෙලාට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ හැබැයි ඔය වගේ උපක්‍රම වලින් හරියන්නේ නැහැ. අද වගේ වැහපම් බුදු වැස්ස කාලා බුදු යන්නේ කියලා වහින්න කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. එතකොට වතුරත් තම මේ ඩිස්සෝෂරක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ සංසාරේ ප්‍රශ්න වලට මැෂින් වලින් උත්තර නැහැ. වතුර ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒකට හැඩ ගැහිලා යන්නේ එකයි තියෙන්නේ. මම බැලුවේ මම කියන්නේ කියලා මම බැනුම් අර මේ පිරිමිතියෙන් අහන්න මූණ හොදන්න වතුර නැහැ. වැසිකිලි හොදන්න වතුර නැහැ. බාල්දි අරන් ගිහලා දෙන්න කඩේ ඇදගෙන ඉන්නේ. එකෙක් කතා කරනවද කියලා බලන්න. එකෙක් කතා කරනවද කියලා බලන්න. නාන්න යන්නේ ලිඳට. බාල්දියක් අරගෙන දෙන්න කඩේ ගහගෙන වතුර එකක් ගෙනල්ලා වැස්කිලි හොදන්න පාවිච්චි. ඉතින් ඕකනේ අපි කැලේට එන්නේ. ආයෙ නැතු මේ ටැප් එක දත කරන වතුර එන්නයි අනම්මන පෙරපින තිනවනම් ඩිෂ්වෂර් හම්බ වෙයි. මගේ කිසිම ඉරිසියාවක් නැහැ. නමුත් මතක තියාගන්න මේ කැලේ ඉන්නකොට කැලේ ස්වරූපෙට ඉන්න බැරි වුණා. මේ කල්පනා කරන් ආවොත් එimhe පටලෙවෙනවා.
මේක මේ 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 මම මේ ඇඟට හේතු කරන්නේ නැද්ද මේ කාන්තාව ප්‍රශ්නයක් කියන්නේ. මේ අඛණ්ඩ වතුර සැපෙම ඔක්කොම තියෙන්නේ පහළට. උඩ සංඝයායි කුටි හතරක් පහක් තියෙනවා මෙහෙ පොඩ්ඩ එනකොට වතුර නැහැ. ඔය කාට කියන්නද ඉතින්? ඉතින් ඒ නිසා අපි මෙවට පොඩ්ඩක් මම කැමති නැහැ මේ කියාපාන්න. නමුත් ඒ කට්ටියගේ ප්‍රශ්නවලදී ඔය චන්ද්‍රසකෝත මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ කියලා වැඩක් නැහැ. හැබැයි හක්කුක් නැහැ. කවදාකවත් වචනයක් කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි නොටිස් දාන උඩදී නාන්න එපා, රිදීව දාන්න එපා, ඒකට දොලට යන්න කියලා. ඉතින් ඒ වයිදී හැඩ ගැහිච්ච නිසා, ඒවට පුරුදු වෙච්ච නිසා ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. වතුර තියෙන කොටත් අපිට හැඩ ගැහෙන්න පුළුවන්, නැති කොටත් හැඩ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඔක්කොම අපි සමසේ එක පවුලේ එකට ජීවත් වෙන පිරිසක් වශයෙන් දුක් කරදරවොත් විතරයි අපි හදා බෙදා ගන්නෙ. එහෙම නැත්නම් අපි අතර පුදුමාකාර වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් දීර්ඝ ඉදෝරයක් ඒවාගෙනම ප්‍රාර්ථනා කරනවා. මෙතන බල්ලයා දොරට ගිහිල්ලා වතුර බල්දියක් ගෙනල්ලා ඇසිකිලියත් හොදලා ඒ වැඩ ටිකක් කරගන්න හම්බුනොත් මේ ලুকু ජයග්‍රහය කියලා තහක්කු ගන්න නැත්නම් මුවින්න බෙන කටයුතු කරන නම් අන්න භාවනා රිට්‍රීට් එක හරි ගිහිල්ලා තියෙනවා. මේ ලියුම් එකනත් එක තරහක් නෑ මගේ. මොකද මම ඔය කොට මේ ඉස්සලා මේ ඩිස්වෙසර් එක ගැන කතා කළා. දැන් ඒක ක්‍රියාත්මකයි. ඒ නිසා මට සෑහෙන ලකුණු ගන්න ලැබෙනවා ඔකට. ඒක නෙවෙයි මං කියන්නේ කරුණාකර යෝගාවචරය වෙන්න බලන්න. වචනයක් පිට වුණොත් අරක ඕන මේක ඕනේ කියලා සබාව වෙන වෙන කමන්නේ. ඒක තමයි යෝගාවචරකමට නිඳාව. රාජකුලයෙන් පැමිණිච්ච බුදුහාමුදුරුවෝ තමනුත් එක 12000ක් නැවත කිඹුල්වත්පුරේට ආවට පස්සේ එක්කෙනෙක් දැහැටි දණ්ඩක් පූජා කරා. එක්කෙනෙක් මෙතන වැසිකිලි කියලා පූජා කරාද? වතුර ටිකක් පූජා කරාද? පාත්‍ර හොදන්න වතුර පූජා කරාද? සර්වඥන්සේ කල්පනා කරා පියමහරජුරුවන්ගේ ආරාධනාවට 12000ක් අරගෙන මං ආවා. කොහෙන්ද කන්නේ? අතීතයේ ස්මර්ශනය කළ බණ්ඩ දැක්කා. ආරිය වංශේ මේක තමයි කිරුවේ පාත්‍රය ගැනීම ඵලයන් පින්නපාත්. මාලිගාවේ ඉස්සරහින් පින්නපාත් යනකොට මොකද යසෝදරාවට හිතුනේ? මේ රජ වෙන්න හිටපු රජපැටියෙක් අද හිඟා කරනවා මාලිගාවේ ඉස්සරහින්. ගිහිල්ලා මාමණ්ඩියට කිව්වේ ආන්න පුතා මූණේ දලි ගන්නවා. රජුරු ඊට බැස්සේ උඩු සරුව නැතුව. මේ රජ වෙන්න හිටපු දරුවා ගේ ඉස්සරහා හිඟා කරනවා. ඊට පස්සේ කිව්වා ඇයි අපේ මූණේ දලි ගන්නෙ? ඇයි මහරජේ? අපි මේ ආර්ය වංශය පවත්වන මොන ආර්ය වංශයක්ද? අපි සාජ සම්මත මහා වංශේ. අපේ කවුද හිඟේ කෑවේ? නෑ නෑ, මේක ආර්ය වංශේ. හිඟා කෑම තමයි මේකේ තියෙන ලොකුම නම්බුකාරකම් කියලා කියවපු ආර්ය වංශය හඳුන්ලා දීපු ටිකට තෝවාන් වුණා සුද්ධෝදන රජු. කදාකත් එපා අපිට මේ තියෙන සැප දැනගන්න අප්‍රිකාව ගැන පොඩ්ඩක් බලන්න. වතුර නැතුව, ඛණ්ඩ නැතුව, අම්මගේ තනේ වැටකුළු වගේ ඒක උරාබන දරුවා ඇට සැකිල්ල විතරයි. අම්මයි දුවයි දෙන්නම පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අපි මේ තව ඉල්ලනවා. අර සෙරෙප්පු දෙකක් නැතුව මේ කකුල් දෙකක් නැතුව පස්සෙන් යන එක දකින්නකම් මම සෙරෙප්පු ඉල්ලලා ඇඬුවා කියලා රවින්ද්‍රනාත් ටාගෝර් කියන්නේ. S2 දෙක නැති එකේ දකින්නකම් මං කුංකුම අංජනීලලා ඇඬුවා. පිරිවැඩි සංගලක් ඉල්ලා හැඳියුම දෙපා නොබැති ඔබ දකින්න තුරා කුංකුම අංජනේ ඉල්ලා හැඳියුම දෙයස් නොබැති ඔබ දකින්න තුරා. ඒ නිසා ඉල්ලුව කරුවට කමන්නේ යෝගාවචරයට කැතයි. යෝගාවචරයම ලැජ්ජයි. මට හැඩ ගැහෙන්න නම් මොන මගුලටද සතිය? මොකද මේ පරියංක භාවනා? මොකද මේ සක්මන් භාවනා? මට හැඩ ගැහෙන්න ඕනේ. හැබැයි කොහොම හරි මං ඩිෂ්වෝෂර් එකක් දෙනවා දිනවමයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර ස්වාමීන් වහන්ස, මම ආධුනිකෙක්මි. පළමු දින සිට සක්මන් භාවනාවේදී පය බිමට තැබීමේදී හොඳින් බිමට දෙවි පදවීමත් එසවීමේදී සැහැල්වීමත් ගමන් කිරීමේදී ඉදිරියට යන ආකාරය දැස බැලුවෙමි. එවිට ඊළඟට එසවීමත් යාමත් තැබීමත් මේද යන්න ගමන් කිරීමට පෙර අරමුණු සිටේ ඇතිවේ. තුන්වන දින කිසි තරමුණක් නොකර පිටතින් සිට බලා සිටින්නාක් ලෙස ගමන් කරන අයුරු හිස් මනසින් බලා සිටීමේ
එවිට નિરાයාසයෙන්ම එසේම ගමන් කිරීම තැබීම සිදුවන අයුරු දුටුවෙමි. මෙසේ කරගෙන යන අතර ගඟක තැබූ පාරුවක් සැහැල්ලුවෙන් සෙමින් පහළට ගසාගෙන යන ආකාරයට දෙපය සමග ශරීරයේ ඉදිරියට යන ලෙස සැහැල්ලුවක් දැනුනි. එසේ හිස් බැල්මින් බලා සිටීමෙන් වඩා ඉක්මනින් සතුටුමත් වීමට හැකිද? එය નિවරදිද යන්න පහදා දෙන මෙන් ඉල්ලමි. ඔව් හොඳයි කියලා කීත හැකි. පරියන්කේදී මුලදී පටන් හුස්ම වැටෙන තැන බලා සිටීමේදී ටික වේලාවකින් තද නින්දට වැටේ. නවත ඇවිදී අවදි වී භාවනාව කරමි. නවත නින්දයි. මෙය නින්දක් නොවන බවද වටහා ගතිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දැන් මෙතන කියන එක සිතන්න පටන් ගත්තා. පරණ ඇතුලේ හුස්ම රැල්ල වැටීම බැලීම අතහැර. ඒ සමගම මේ ශරීරයේ අනිත්‍ය වූ මමයක් නැති දෙයක් ලෙසද සිතමින් ඉහළ සිට මේ පොළවේ සමාන්නේ ශාලාවේ මම සිටින අයුරු බැලීමි. එවිට සිත එක්වර සතිමත් වී දැඩි ශූන්‍යතාවයක එම සිටිල්ලේම සිටීමි. නිින්ද නොගිය අතර භාවනාව එක දිගට පැයක් දෙකක් සිටීමි. ඒ අතර කකුලේ දැඩි වේදනාවක් ආවේ. උපදේශ පරිදි වේදනාවේ ස්වરૂපයේ බැලුවද රූපය අනිත්‍යයි මගේ නොවේ එමෙන් මේ වේදනාවද අනිත්‍යයි නිසාද කියාද සිටෙමි. අපායේ දුක මීට වැඩි කියාද සිටෙමි. වේදනාව දරුණු වී කකුල දිගහලෙමි. ස්වාමීනි මේ වේදනාව තවදුරටත් ඉවසීමට පුරුදු කළ හැකි ආකාරයක් මෙන්ම විහෙත පරිදි නාම රූප අනිත්‍යයි කියා සිටමින් සතිමත් වීම නිවැරදි යන්න කාරණක පාදා දෙන්න. තෙරුවන් සරණයි. ඒ සක්මණ කිනෝටත් මතක තින්නේ හිතෙන් දෙන්නේ එකමයි පිටුපස කියලා තිනව පරියන්ක යන කිනෝත් ඒකමයි අපි ක්‍රමිකව මෙනෙහි කරමින් දඟලා 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 අසාර්ථක වෙනවා. එතකොට අතහැරපු ගමන් ඔන්න සාර්ථකයක් තියෙනවා. ඒ සමේ අසාර්ථකත්වය සහ සාර්ථකත්වයත් මෙහෙවීමත් ඉබේ සිදුවීමත් එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙට ධම්ම සංගායනාව කියලා රැතිස්සේ සක්මන් කරා. රැතිස්සේ භාවනා කරා කොහොම හරියට උදේ වෙන ඉතල රහත් වෙන්න කියලා. කුකුලත් අඬලන පටන් ගත්තා කිසිම රහත්කමක් නැහැ එන්න හිත ඇවිස්සුණා. 499 තෝරාගෙන ඉන්නවා ආනන්ද හැමතුරු රහත් වෙනකම් බලා ඉන්නවා අනි සංඝයන්සල සීරම. ඉතින් ලොකු වගකීමක්. යාට තීරණ අරගත්ත කවදාකවත් හරියන්නේ නැහැ ඕන ඕනි ගිනි අගුරක් වෙච්චා වගේ කියලා ඇඳර ගිල්ල හාන්සි වෙන්න යනකොට මෙන්න රහත් වුණා. හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච බවයි තියෙන්නේ. මොකද ඉස්සලා කරපු ආයාසයේ නිසා හොඳට හිත කීකරු වෙලා හොඳට හිත ඉන්දිය සංගලා හිටියේ. නමුත් අර නිදහසත් එක්ක තමයි එන්නේ. හැබැයි නිදහසෙන්ම නිදහසෙන්නේ නැහැ. ඊට ඉස්සලා කරපු ප්‍රයත්නයට පස්සේ එන නිදහස තමයි යමක් ඇති කරන්නේ. ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳට ශිල්පයේ හැටියට ප්‍රතිපදා හැදිර කරන්න. හැබැයි ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. කරලා කරලා බැරි තැන තමයි විවේක වෙනවා. ආයෙත් හැබැයි නතර කරනවා ආයෙ කරනවා. එතින් දිපෙන විවේක වීම හොඳයි. ප්‍රයත්නේ අසාර්ථකයි ප්‍රතිඵල රහිතයි කියලා නෑ. ප්‍රත්‍යත්නේ නිසා තමයි විවේකයේ අච්චර බලවත් වෙන්නේ. විවේකයේදී දේ ලැබෙනවා. ඒ නිසා මෙවයිදී එක සංසිද්ධියකින් තීන්දුවක් කරොත් තුඟක් කරාට වැරදි තීන්දුවක් යනවා. නිකන් ඉන්නල නිවන් ලබන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. ආයත් මහන්සෙන් ආයත් නිදහස් කරන්න. ආයත් මහන්සෙන් ආයත් නිදහස් කරන්න. ඒක කියන්නේ රත්නක් තීන්ත කරන්න ගියාම ගින්නෙත් දාන්න වතුරෙත් දාන්න ගින්නෙත් දාන්න වතුර එක සැරෙන් බෑ. මේක නැවත නැවත කරන මිනිහ තමයි යෝගාවචරයි කියන්නේ. මේක එකයි තියෙන්නේ මේකේ ධෛර්යය උපුටව ගන්න පුළුවන් වරින් වර ප්‍රතිඵල එනවා. ආන්‍ය ප්‍රතිඵල ධෛර්යය ඇති කරන අදිෂ්ඨාන ශක්තියක් ඇති කරන මගේ යුතුයකම තමයි මේක පාවා නොදී දිගට යෝගාවචරකම් පවත්වන කොට. එතකොට තමන්ටම තමන්තුල විශ්වාසය එනවා කියන එක මතක් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස ආදුනිකයෙක් ලෙස මෙම පුදවීමට පැමිණි මම භාවනාවටත් එදිනදා කටයුතු සිදුවන කලාවටත් සිත ගත හුරුවන්නට පටන් ගත් විට මෙම සංහිඳියාවෙන් පිටමං වෙන්නට සිදුවන බව සිදුවන විට දුකක් දැනේ. ඉදිරියේදී දීර්ඝ වැඩසටහනකට සහභාගී වන්නට මට වාසනාව ලැබේවායි පතමි. භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන බොහෝ තැන් ඇති බව දනිමි. එහෙත් එක් ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් යටතේ භාවනා උපදෙස් ගැනීම යෝග්‍යයි හැඟේ. එවිට උපදෙස් සංකීර්ණ වී ව්‍යාකූල වීම සිදු නොවේ. මා නිවැරදිද? මින් පෙර මට භාවනාවේ යෙදෙන්නට මහත් ඕනෑකමක් තිබුණි. නමුත් ඇසුණු උපදෙස් අනුව භාවනා කරන්නට
පටන් ගෙන සුළු වෙලාකින්ම හිසට හිතට තද පීඩනයක් දැනෙන්නට නොවිසිලිමත්කමක් දැනෙන්නට පටන් ගෙනුනි. එම නිසා භාවනා කිරීම පසෙකට දැමීමේ ඒද අසහනයක් විය. නමුත් ගරු ස්වාමීන් වහන්ස මේ පුදබිමේදී එවන්නක් කිසිසේත් ඇති නොවිය. එවැනි සංහිඳියාවක් මා අත්දැකීමෙන් සිටින බව වැටහි ගියේද දින කීපයක් ගත වූ පසුය. වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ අත්වේවා. ප්‍රාර්ථනා බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා. අර කලින් කරපු ප්‍රයත්න නිසා තමයි මෙහෙදි ප්‍රතිඵල ලැබුණේ. කෙලිම මෙහාවනම් ඔය භාවනා සාර්ථකත්වයේ මනස තද වෙන බව දන්නේ නැතුව මෙහාවනම් ලැබිච්ච සාන්තිය ඔච්චර කැපිපෙන්නේ නැහැ. ඒ නිසා තමයි කලින් කරපු ටික අත්තරද කරගෙන කරපු ටිකේ ප්‍රතිඵලය තමයි මෙහෙදි හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට ලාභයි. අපිට කියතේ අම්මා ඕන කෙනෙක් වෙන්න Nissan වලට දෙන්නම් ඇටි හැලෙන්න කියලා කියයි. නමුත් ඇත්තටම අතර බුලින් කරපු ටික ආනිසංසය තමයි අපිට මේ ලකුණු ලැබෙන්නේ. කවදාකවත් එපා අර පටන් ගත්ත තැන අවතක්සේරු කරන්න. ආය වැටෙනවා. වැටෙනවා ආය යන්න මුලට ආයෙන්න. ඒ වගේ අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල ගුරු උන්ට සලකනවා මොන්ටිසෝරි ගුරු උන්ට සලකන්නේ වැඩේ පටන් ගන්න නියම තැන මොන්ටිසෝරි පන්ති. පන්තික උගන්නන කෙනා දන්නව හොඳටම අමාරු පාළ බාලාංශේ. මොකද අපි දන්නේ අපිට ලොකු ෆෝමියුලාස් උගන්වන්නේ ලොකු බරපතල දේවල් උගන්වන්නේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර්ස්ලා කියලා. ඒ ඔක්කොම කරන්නේ අර පටන් ගත්ත ටිකේ තමයි. ඒකයි අද බණීතිත් මම මතක් කර මේ දාහණයක තියෙන ඡාගපටි නිසග්ග මුත්‍ති අනාලෝකීන එක තමයි නිවන කියන්නේ. ඒක දැක්කන ඒකමයි මේ නිවනදී තියෙන්නේ. ඒ නිසා අපි දන්නේ නැති දෙයක් නෙවෙයි. අපිට හිතෙනවා ප්‍රතිඵල හම්බෙච්ච වෙලාවේ හිතෙනවා අම්මෝ මෙතන විශේෂ යෝගයක් තියෙනවා මෙතන විශේෂ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා මේක බොහොම හොඳ තැනක් කියලා. මේ වෙන්නේ ඊට කලින් අපි අසීමිත දුක් විඳලා තියෙනවා අසීමිත කැපකිරීම කරලා තියෙනවා අසීමිත වැඩ කරලා තියෙනවා මොකද නම්බු වෙන්නේ මෙතේ ගංගෙන් වතුර බීලා මූදට ආවඩන මේක පුරුද්දනේ අපි ළඟ තියෙන්නේ ලිඳෙන් වතුර බොනවා මූදට ආවඩන අම්බෝ වතුර පිළිබඳ ප්‍රධාන බරපතලකම තියෙන මූද කියලා බොන්න බෑ මූදේ වතුර බොන්නේ ලිඳේ වතුර ඒ නිසා කී කාලයක් යන්න වේද අපිට කොච්චර කාලයක් භාවනා කරන්න වේද දේවල් වල ප්‍රകൃතිය දැක ගන්න මේකට හේතු ප්‍රතිඵල අපේක්ෂාව තියෙන දඩිකම් ඒක ඇත්තට හොඳයි ඉති මුලදී මතිනු නම් පහුවෙනවන තේනවා අර අපි නොසලකන ගණන් ගත්තේ නැති අර මූලික සරල ආරම්භයේ තමයි අපි මෙච්චර දුර ගෙනියලා තියෙන්නේ. ඒකට හැමදාම ගරු කරා. අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා අස්සජී ස්වාමීන්ගේ ඉන්න දිශාව ආවර්ජනය කළාල ඒ දැසට වැඳලාලු බුදියන්. මම මේ ධර්ම සීනාධිපතිකම ඔක්කොම හම්බුනේ මේ ස්වාමීන් වහන්සේ පාරදීසක පිහින්දානේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ලොක්ක තමයි. නමුත් අස්සජී සාංචර වඳිනවා. මේ තමයි අර මුල් ගුරුවරයෙන්ද බලන්න යන්තම් අයන්න ආයන කියපු එකනට. ඒක ගරු කරන එක තියාගන්න ගරු කරනකොට පස්සේ අනිවාර්යයෙන්ම හොඳ ගුරුවරු හම්බෙනවා. ඒ ගැම්මේ හැටි, ජවයේ හැටි. ඒ කට්ටියට වඳින එක නෙවෙයි වැඩි අර මුල් ගුරුවරු අමතක නොකරන එක. ඒ නිසා ඒ ආතතිය නිසයි සහැල්ලුව හම්බෙන්නේ. සහැල්ලුව නිසයි ආතතිය හම්බෙන්නේ දෙක. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා පළවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න මේකට දෙකටම එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සප්ත විසුද්ධියට අනුව අපි නිවන කරා යන ගමනේදී සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, පසුව එන ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කර නොගෙන ඊළඟට එන කාංකා විතරන විසුද්ධියට යා නොහැකිද? මෙය භාවනා කරන විට වැඩෙන්නේ අනුපිළිවෙලින්ද? මා දින දෙකක් තුනක් ආශ්වාසයේ මුල මැද දැක ඇතත් අග දැක්කේ නැත. ඉතා හොඳින් චිත්ත විසුද්ධිය අවස්ථාව පසු කර ඇති මා වරණතුල තියෙන ඔබ වහන්සේම එසේ පවසා ඇත. ඊළඟට හිතාමතාම අවබෝධයෙන් සිටමින් එළඹෙන අවස්ථාවේදී මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග බැලිය යුතුද? දස උපක්ලේශ අවස්ථාවේ යම් යම් ආංගයන් මා දැක ඇත. එය එන්නේ ධිට්ඨි විසුද්ධියට පසුව නේද? ස්වාමීන් වහන්ස එසේ හිතාමතා කිසිවක් නොකර සතියෙන් සිටමින් භාවනාවට ගලා යාමට ඉඩ හැරිය යුතුද? ධිට්ඨි සුද්ධි අවස්ථාව සම්පූර්ණ කරගත යුතුද? අසරණ වූ මට ඔබ වහන්සේගේ පිළිසරණ ලැබේවා. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. භාවනා ක්‍රම විස්තර කරන තියෙනවා ආර්ය වංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, මේ කිනු විදිහට රත විනිජ ප්‍රතිපදාව ගොඩක් තියෙනවා.
ඒක නිසා අපි හරියට මේක රීකාවද්‍යා බලලා මේකට පස්සේ මේක මේකට පස්සේ මේක කියලා කියන්නේ අපේ හිත කුරුවල් වෙලා තියෙනවා අධ්‍යාපනයේ. නැත් එහෙම රීකී ක්‍රමයක් නැ නිවනේ. ගොඩාක් අන්තර් සම්බන්ධතා ගොඩක් තියෙනවා. නමුත් අපේ මොළේට තේරුම් ගන්න බෑ. මොකද ඉගෙනගෙන මේක කොරවුණු වෙලා තියෙන්නේ. කට්ට වෙලා වෙට්ට බිත්තල වෙලා තියෙන්නේ. මොකද උගන්නන්නේ රීකී ක්‍රමෙන්නේ. වම් පැත්තේ පටන් ගත්තා දකුණු පැත්ත දක්වාම අකුරු ලියාන් ලියාන යනවා. ඊට පස්සේ ආයෙ වම් පැත්තේ පටන් ගත්තා. ඒ ඔහොම මොළේ වැඩ කරන්නේ නැහැ නේ. මුලිය වැඩ කරන්නේ ත්‍රිවිධ වෙනස් ක්‍රමයකට. ඒ නිසා අපි මේ නිවනත් හරියට මේ වැලට පෙළ ගහන්න හදනවා. සත්‍ය විසුද්ධි ක්‍රමයේ විතරක්ම නෙවෙයි තියෙන්නේ. බුදුරජාණන්සේ කියන ලද නිවන ලැබීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒ නිසා සතිපට්ඨානෙ මුල් වෙනවා. ඊට පස්සේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයෙන් ඉඳ පටන් ගන්නවා. ඊට පස්සේ අරක වේයන් මේක වේයන් කියලා ප්‍රාර්ථනා කරන එක නරකක් නෑ. නමුත් ඔය හිතන දේවල් වෙන්නේ නැති උඩ තද බල පශ්චාත්තාපයක් යනවා. ඊටමිට වැඩි හොඳයි තමන් කළ යුත්ත වර්තමාන හිත පවත්තන්න සතිමත් වෙන්න වෙන ඕනි ගිනි අඟුරක් වෙච්චවයි. ඊ තරමටම මේකට ගෞරව කරන්න ඕනේ ධර්ම ගෞරවයේ තියෙනවා. මම මේකට පස්සේ මන්ට මේක එන්න ඕනේ මේකට පස්සේ මේක එන්න ඕනේ කිව්වොත් එහෙම නඩුදායි. මම දැන් ditthu visuddhi ඉවර කරලා මෙච්චර කල් හිටියා තාම මට කාංකා විතන විසුද්ධිය ආවේ නැහැ කියලා නඩු. ඒ මොකද මේ පෙළගස්සලා මේකට පස්සේ මේක එන්න ඕනේ කියලා අපි හිත කුරුවල් වෙලා තියෙන නිසා ඒ නිසා හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. දිග්ගටම හේතු සම්පාදනය කරන ඵල අපේක්ෂාව තුච්චයි පාහරයි කක්කා අසුචි. හේතු සම්පාදනයේ අදිමානුසිකයි අජානීයයි මහා පුරුසයි. එනිසා පුළුවන් තරම් හේතු සම්පාදනය කරන කල යුත්ත කරන්න කිසියම් ඵල අපේක්ෂාවකින් තොරව. ඒක භාවනාර නිවනට තාදී ගුණයට උපේක්ෂාට ප්‍රධාන මංගය. මේ ඵල අපේක්ෂාවෙන් පුදුම විදිහට අපි මානසික ආතතියක් ඇති කරනවා. ඔය ලියවිලා තියෙන ගොඩක් ප්‍රශ්න. මේ ඵල අපේක්ෂා කරන කට්ටියගේ අපේක්ෂා භංගත්වය මේ ઈચ્છා භංගත්වය නිසා ඇති වෙලා තියෙන පීඩාව ඒක යෝගාවචරකමත් එක්ක හරියට විරසක වෙනවා. ඒවද කිසිම අපේක්ෂාවක් නැහැ කළ යුත්ත කරන. කර ස්වාමීන් වහන්ස මේ භාවනාවට අදාළ ප්‍රශ්නක් නොවේ. භාවනා කිරීමට පැමිණෙන අපට දෙන සැප පහසුකම් බොයි. මේ තව නව ගොඩනැගිල්ලත් ඉවර වූ පසු තවත් බොහෝ දිනාට භාවනා වැඩසටහන් වලට සහභාගී වීමට වාසනාව උදා වේවි. අපට දානය දෙන පින්වත් දානදායකවන්ටත් නව ගොඩනැගිල්ලේ පහසුකම් සලසා දීමට සැලසුම් කර තිබේයයි සිතමි. පන්නාකර මේ පිළිබඳව අප දැනුවත් කරනු මැනවි. පෙරවන් සරණයි. ඇත්තරම අපි ප්‍රධානම අවශ්‍යතාව වෙලා තියෙන අපේ දාන දෙන්න යන කට්ටිය භාවනාවට ගෙන්න ගන්න. ඒක සඳහා අපි රිට්‍රීට් වලට පිරිස තෝරනකොට ප්‍රධානම තැන දෙන්නේ මේ දාන දෙන මිනිස්සු. නමුත් මේ ලිපිකරු කියන විදිහට මේ ගොන්නගිල්ල හැදුවට පස්සේ දාන දායකයන්ට අපි දීලා තියෙන්නේ අනාථ කඳවුරක සරණාගතයන්ගේ තත්ත්වය. ඒ නිසා අපි හිටපු ලොකු ලීන මාත්‍යා මට අසනීපෙච්චලා ලියුමක් කියලා දුන්නා. අනේ ස්වාමීන් වහන්සේ නැවත සලකා බලන්න මේ දාන දෙන්න එන අයට පහසුකම් දෙන්න. ඒ නිසා මේ හදන කොට නැගිල්ල ඔය දැන් හදන එක තන්නිකරම වැසිකිලි දෙකයි පිරිමි අයට ගෑනු අයට වෙන වෙනම පහසුකම් සහිත තන්නිකර දාන දායකයන් සඳහා පවනමයි යෝගයන්. එදාට අපි ණයකින් නිදහස් වුණා වෙනවා. මේ ළඟදී තිබුණ කාර්ක සභාවේදී මම දොස් කිව්වා. දොස්කි වන්නේ මම නිකන් කරුණු පහදලා දුන්නා. ඊට පස්සේ සභාපතිතුමාට කියලා බannකොට මේ භාවනා කරන යෝගාවචරින් කරන සැලකිල්ලට ඉතා පහත් සැලකිල්ලක් අපි කරගෙන ගිහිල්ලා තියෙන දායකයන්. ඒක අහනකොට සභාපතිතුමා කිව්වා සාංශ මටම ලැජ්ජ හිතුණා. මේ දායක භාවනා කරන අය කියලා කියන්නේ මේ ප්‍රතිඵලයක් ගන්න මිසක් කන දෙන මනුස්සයාට අපි සැලකන්නේ ඊටදී තාම පහත් තමයි. මොකද ඒක තන්නේ කර කාර්ය සභාවක් කියන්නේ. ඒ මිනිස්සුම මෙතනින් එන වැදගත්ම මිනිස්සු. ඒ කියන්නේ මේ සැරේ මේ වාර්ෂික රැස්වීම තියන්නේ මේ ගොඩනැගිලි ඉවරචි දවසේ සභාවෙතුමා කිව්වා ඊට පස්සේ එන දායකයට දෙනවා ප්‍රධාන අමුත්තගේ තත්ත්වය. යාට කියන්න කියනවා මෙතෙක් කිතුණු පහසුකුණොත් දැන් පහසුකමත් නිසා දායකයෙක්ගේ පැත්තෙන් මොකක්ද අපිට වෙලා අපිට කරලා තියෙන සේවාව කියලා. ඊට පස්සේ තමයි අපි භාවනා කරන අයගේ පහසුකම් දෙන්න යන්නේ. ඉතින් ඇත්තටම පහසුකම් තියෙනවා කියලා එක සතුටු වෙන්න පුළුවන්. මිටත් වැඩි වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. හැබැයි යෝගාවචරය ඉල්ලන්න නම් එපා.
එච්චරයි මං කියන්නේ. දෙන එක වෙනම දෙයක්. අපි ඒක උපරිමයෙන් සලකා බලන්න. ඉල්ලෙව්වොත් කක්ක. හරීම ගන්ධත්තාර. හරීම කැතයි. ලැබුණ දෙයට සාදු කියන්නේ. ඒක බොහොමද? ඒකේ පෙරපිනටත් හිට වෙනවා. ඒක නිසා මේ දායකයෙක්ද මන් දන්නේ නැහැ. ලියලා තියෙන දායකෙක් නෙවෙයි වෙන්නේදී. කෙසේ නමුත් අපේ හැමදාම දායකයන් කියන්නේ උඹලට තේරෙනව නම් දාන දෙනකොට මෙච්චර සැපක් තියෙන කියලා උඹලට තේරෙයි දානේ කනකොට කොච්චර සැපද කියලා යකෝ. දානි කාපියව කාල භාවනා කරපියව එච්චරයි මං කියන්නේ. දානේ දෙනකොට මෙච්චර සැප නම් කවුරු හරි දෙන දානේ තම්බල දෙන බතක් කාලා භාවනා කරන කොච්චර සැපද? ඒ මිසු වඳිනවා. දානේ ටික දීලා දායක මේ භාවනා කරන අයටත් වඳිනවා. ඉයවි ඉපදිච්ච ලංකාවේ තියෙන බෞද්ධ සංස්කෘතිය වටනා කරා. ඇත්තටම අපි මේ මිනිසුන්ව වඳින්න ඕනේ භාවනා නොකර ඛණ්ඩ දෙනවට. ඇත්තටම මේ මිනිසුන් දෙන දානේ සතුට විතරනේ. අපි මම මේ දවස්වල මට හම්බු වෙන්නේ නැහැ. ඒකත් අඩුපාඩුවක්. නැත්නම් හැමදාම 12ට කට්ටිය ගෙන්නලා හැම යන්න බයි. තොපි බුරියෙන් පල්ලෙහාට විතරයි සලකන්නේ. බුරියෙන් උඩට තොපි සලකා ගන්නෙ නැහැ කියලා ඉතින් අඬනවා. දාන දෙනවා කියලා කියන්නේ බුරියෙන් පල්ලෙහාටනේ. ලැබෙන ආත්මෙත් බුරියානි ලැබේවා කියලානේ භාවනා කරන්නේ. බාන දාන දෙන්නේ. භාවනා කරන මිනිහ හැම නෙවෙන්නේ මේ මොලේටයි වැඩ කරනවා. ඉතින් අර කිව්වට පස්සේ හැබැයි මේ රෙජිම හැත මට තොරතුරු දෙන්න නැත්තම් අපි ළඟ රෙජිස්ටර් වෙච්ච කට්ටිය රිට්ටි දෙක තුනකට ඉතර ඉන්නවා. භාවනා දාන දෙන අය මම කියන්නේ ප්‍රධාන තැන දෙන්න. ඔය මොන කවුරු මොන නීති දැම්මත් මෙතන දාන දීලා රෙජිස්ටර් වෙන මනුස්සයාට අපි පළවෙනි තැන දෙන්නේ. ඉතින් ඒක අපි අමතක කළා නෑ. ආ ඒ ආයතන පහසුකම් දෙනවා. අපි හැබැයි අමතක කි අපි මගේ අවධානය තමයි ඒගොල්ල භාවනා කරන පොළඹුන එක තමයි මගේ ඕනකම. පහසුකම් දෙන එක නෙවෙයි. බත් තම්බල දෙනවට වැඩිය තම්බල දෙන බතක් කාලා භාවනා කරන්න පුරුදු වෙන එක. ඉතින් ඒක මේ පන්න ලියන මහත්ය තියාගෙන ඉන්නේ මේක තමයි. අවුරුදු 14ක් විතර අපිත් එක්ක සීවේ කරලා තියෙනවා. හැම ඇත්තරම ලොකුලින මහත්තයා ඉන්නවනේ නිසරණේ සංඝයාව ඕන්නේ නැහැ. මොනවරි පචයක් කරලා අවුරුදු 365ම දානේ හදනවා මිනිහා. අද මේ හංගයාග ගමන ගිහිලා සුව මහත්යෝ කියලා දවල්ට විතරනේ අපි පේන්නේ. අනිත් එක තේරෙන ලීන මහත්තයා ගහන ගැහිල්ලක් නෙමෙයි මේකේ තියෙන්නේ. දානේ උඩට ගිහිල්ලා දෙනවා. අර සංඝයා එන වෙලාවේ කාට හරි සිකියුරිටියක් පොරවලා වල්ලේ හැට එවුවා නම් 10කට විතර. අවුරුදු 365 කරතයි. ලොකුලින මහත්තයා කරනවා ඒ වැඩේ. අද මේ සංඝයා ගමනක් ගිහිල්ලා අද 3-4 දෙනා ඉන්නේ කියලා හරි කරයි. ඊතරම් මේ ධායකොත් එක්ක ඉඳලා මනසට හැඟීමක් තියෙනවා. පස්සේ බැරිම තැන මට කිව්වා අනේ ධම්මජීව හාමුදුරුවන් කියන්නේ මේ ධායකයන්ගේ පහසුකම් ටික සලසන්නේ කියලා. අපේ ඉන්න ධායක සභාවේ ධායකෙක් ධායන දෙන ධායකෙක් ධායක සභාවෙත් ඉන්න කෙනෙක් කිව්වා මම ලබන දේලා දාන දෙන්නේ නැහැ. මොකද මෙතන ඇවිල්ලා ඉන්න තැනක් නැහැ කියලා. ඊට පස්සේ සභාපතිතුමා කිව්වා සමා වෙන්න මේ අන්තිමවත ආවිගාව සැරේ ඕගොල්ලන්ට අපි පහසුකම් සලසනවා. ඉතින් දැන් ඔය හැදෙන කොටනගිලි දෙක අපි එදාට මේ සතුටින් දෙනවා. ඒ නිසා මතක තියාගෙන ඉන්න අපිට දාන දෙ නැත්තු මේ ඔය උදා දානශාලාවේ ෆෑන්ස් හයි කරන්න කතාවක් තිබුණා ඒ කාලේ. ඒතර සංඝයාංශනමක් කියනවා ඉඳගෙන. අපි මේ ඊ මිනිසු කුඹුරු කොවිතන් කරලා මහන්සිලා හම්බෙන දේ කනකොට සරයි කියලා ෆෑන්ස් දාන. ඔය මිනිසු හම්බ කරන්නේ කොච්චර දුක් විඳලාද? ලැජ්ජ නැද්ද කියලා. හැබැයි ඉතින් දැන් ලැජ්ජ නැහැ. දැන් ෆෑන්ස් හයි කරලා මේ ගුණගල අලුත හැදුවොත් ෆෑන් හයි කරා. අර සංගයවංශ කිව්වා අපි පොඩ්ඩක් කල්පනා කරමු වැඩි මාස හම්බ කරන්න හැටි. අපිට මේක කනකොට උෂ්ණ වැඩි කියලා ෆෑන් හයි කරනවා. මිනිස්සු හම්බ කරන්න හැටි. ඒක දවසක් මෙතනින් පල්ලෙහාට යනකොට සුදු හාමුදුරු කෙනෙකුයි අපේ ශ්‍රාවංශ නමකු යනකොට මේ සුදු හාමුදුරු කෙනෙක් අර කුපුරුළු මහන්සින ගොවියන්ට බැන බැන ගියලු මිනිස්සුගේ තණ්හාව කැහැටි බලන්න මෙච්චර අවුවේ පට්ට අවුවේ දුක් විඳින්මින් හම්බ කරනවා නේ මේ මිනිසුන්ට තේරෙන්නේ නැන්නේ තණ්හාව කැහැටි කියලා. සිංහල හැමදෙරු කිව්වලු ඔය හම්බ කරන්නේ බුද්ධ පූජාව තියන්නේ කියලා. මොමිසු ගත්ත ගමන් ඔය හාල්ලට දෙක ගිනිරෙවලා අලුත් හාල් මංගල්‍ය තියෙන අපිට කණ්ඩායම් ඔය හම්බ කරන්නේ මේ මිනිසුන් හම්බ කරන්න උච්චර මහන්සියෙන්න ඕනේ. ඒක නිතරම ඒකට ලස්සන කතාවක් කිව්වා ඥානන්ද ස්වාමීන් වහන්සේ. පල්ලේ ඇතින චිත්‍ර දැකලා තියෙනවද මන් දන්නේ මේගොල්ලෝ. ප්‍රශ්නමක් උඩට ගිහිල්ලා භාවනා කරන කතාව. ඒක නෙවෙයි කිව්වා අඳින්න ඕනේ. සංඝයාහන්සෙනම කන්දක් උඩලා කට ඇරගෙන ඈ කරන අඳින්නේ කිව්වා. පල්ලෙහා ඉඳලා 60ක් විතර බත් ඇටයක් තල්ලු කරන ඇවිල්ලා කටට ඔබනවා අඳින්නේ කිව්වා.
ඔන්න ඕක තමයි වෙන්නේ කිව්වා. ඔය බත් ඇටේ උඩට ගේන්න කී දෙනෙක් කරගහන. අපි ඉඳුල් ඇටයක් විසි කරනවායි කියලා කියන්නේ. හැර මිනිස්සු අර දාඩි මාංශින් හම්බ කරපු දෙයනේ. ඒ නිසා චිත්‍රේ හරියක නම් කට අරගෙන ඉන්න සංඝයා කෙනෙක් කුඩ කන්දේ අදින්න පල්ලෑ ඇඳලා 60ක් විතර රතුහල් බත් ඇටයක් අර තියාන විලාට කටට තියලා තල්ලු කරන චිත්‍රය අඳින්නේ කිව්වා. එතකොට කණමිනියට තේරෙයි මේ මොකද වෙන්නේ. ඒ තමයි සලකන්න හැබැයි ඒ සලකිල්ල කියන්නේ සැප පහසු දෙන එක නෙමෙයි මේ මිනිස්සු භවනාට පොඩ 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 පොළපාන. අමාරුයි. ඒ මොකද මෙතනත් ඇති ගොඩක් ඉස්ලාමගේ භවනා කරන ඒගොල්ලෝ හිතන්නේ මේ භවනා කරන අපිට පිම්මදි. අපි අතපල්ලේ වැටිලා තියෙන්නේ. අපි නිකම්ම නරයෝ. අපි නිකම්ම අමුදරු රකින්න මිනිස්සු. අමු ගිහියෝ කියලා ඇත්තකට දාන්න හද. අපි ඒ බය ඇරලා දාන දින අය දාන කණ අය ඔක්කොම එකතු වෙන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා ලියුම එක නරි ස්තුතිය එනම් අපි නිතරම සාකච්ඡා කරනවා ඒක. ඒ දාන දෙන දායකයන්ගේ පහසුව සලසීම ශක්ති ප්‍රමාණයෙන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක වැරදුත් නෑ කමඨාන් සුද්ධ කරන එක නෙවෙයි යෝග. අවසරයි ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස සීකිරීමේදී විනාඩි 10කින් පමණ හුස්ම සංසිඳේ. එවිට ගතියුතු පියවර කුමක්ද යටහත් පිළිතුරු බලාපොරොත්තු වෙමි. සුභාංශයේ දීර්ඝාසන ලැබේවා. ඔය ඔළුවේ ඉසේ එකක් වතිලා සනීපුණාට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? තව ඉසේ එකක් ගන්න එකයි තියෙන්නේ. දැන් බර විම තිබ්බා. පුරාංශ කියන මම බර විම තියලා දෙන්නම් තව බරක් දාගන්න එපා. දැන් බරක් ඇති කරලා තියෙනවා. බර ඉවරයි දැන් බරක් නැහැ. නිකන් පාළුයි වගේ. ඉතින් කියනවා බරක් දෙන්න. ඒකයි මේ භාර සූත්‍රයේ සූත්‍ර දේශනා කරේ මහණෙනි බරක් අයින් කරාට පස්සේ කරුණා කළා ආයෙ බරක් දාගන්න එපා මේ ඇති වෙච්ච විවේකී බුද්ධි විඳින මේ ඇති වෙච්ච හිස්තන බුද්ධි විඳින ඒක තමයි නිවන කියන්නේ ඊගාට මොකද කරන්න කියලා කියන්නේ අතුත් අලුත් ආතතියක් අලුත් අසහනයක් අලුත් දැවිල්ලක් අලුත් ඇවිල්ල ඒ තරම්ම අපි දැවිල්ලට තැවිල්ලට කැමති ඒ තරම්ම අසහනයට කැමති ඒ තරම්ම ආතතියට කැමති ඒක නිසා ටැග් දෙන්න පුළුවන් තෑග බාර ගන්න. ඒක නිසා සූද්දා කියනවා තෑග දෙනවට වැඩිය වටිනවා තෑග බාර ගන්න කියලා. ඉතින් මේ හම්බුණාට මේක අව탁සිරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇහිච්ච බන වලට සම්බන්ධ වෙලත් නැහැ. භාවනාවෙන් හම්බෙච්ච විවේකී අබුද්ධි විඳලත් නැහැ. අලුත් ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා දැන් මේ හිතට බරක් නැතිකම්. ඒක බරක් කරගන්න. ඒ නිසා මං ගිල්ලා හිටිනවා මේ දේශනා හතර නැවතත් අහන්න. ධර්ම සාකච්ඡා හැම දවසෙම ඔක සාකච්ඡා කරලා තියෙනවා. ඒ තියෙද්දිත් මේ ප්‍රශ්නයක් තමතු වෙනවයි කියලා කියන්නේ බරපතල සංනිවේදන ප්‍රශ්නයක් කියන එක විතරයි මට පේන්නේ. මේකත් දීර්ඝ ප්‍රශ්න දෙකක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් සිට දිනපතා භාවනා කරන යෝගාවචරයෙක්නි. පළවෙනි ප්‍රශ්නේ මා භාවනා කරන සමහර දිනවලදී ශරීරයේ එක් පැත්තකින් ගැහෙන්නට පටන් ගනී. එහෙත් මා එය දුක්ඛ සත්‍යයයි වටහා ගනිමින් දිගටම ආනාපාන සතිය වඩමි. ටික වේලාවකින් එම ගැස්සීම නැත වේ. තවද විශේෂයෙන් මා බසයක ගමන් ගන්නා විට හෝ කොයම්ම තැනකදී හෝ මගේ කකුලෙන් හෝ අතකින් හෝ කොන්දේ හෝ විශාල රත්වීමක් දැනෙන්නට පටන් ගනී. එසේම සමහර අවස්ථාවල කකුලේ වේගවත් ගැස්සීමක් දක්නට ලැබේ. මෙය මට අවස්ථාව අනුව යම් පීඩාවක් ගෙන දුන්නද මා එවිට සිහි කරන්නේ මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බව දැනගනිමින් දුක්ඛ සත්‍ය ලෙස අවබෝධ කිරීමයි. එය නිවැරදිද? කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔය තමයි මේ කල්පනා කිරීමෙන් පීඩාව දැවිලි තැවිලි අසහනය අඩු වෙනවන අනිවාර්යෙන් ප්‍රයෝජන. ඒක ප්‍රශ්න අහන්න උඩ කමකුත් නැහැ. නමුත් මේ කල්පනා නිසා ප්‍රශ්න වැඩි වෙනවනම් උග්‍ර වෙනවනම් දැවිලි තැවිලි එනවනම් එහෙනම් ඒ කල්පනා ක්‍රමය වැරදි. ඒ නිසා හිත විස්්‍රාම වෙන ඕනම කල්පනාවක් හොඳයි. හිත විවේක වෙන ඕනම කල්පනාවක් හොඳයි. ඒ අනුව නැවත නැවත කිරීමේ වගේම තමන් අතේ තියෙන කරන්න ඇති වෙච්ච විවේකේ විස්්‍රාමේ වැඩි වේගන යනවා. ඒක තමයි ධර්මනියා. මේ තීකට තව ඉස්සරහට පරිශන දිකට කරන්න ඕන. ගෞණේ ස්වාමීන් වහන්සේ එක් දිනක් මා භාවනා කර ඇඳට ගිය බව මතකයි. නමුත් මට නිින්ද ගියාද නැද්ද ගැන අවබෝධයක් නැතිබුන අතර එකපාරටම යමක් ඉතාමත් අධික වේගයෙන් මගේ මුහුණ අස්සමින් පියාඹා ගියා. එහි වේගය කොතරම්ද කියතොත් එය මට හරියට දැක ගැනීමට පවා නොහැකි වුණා. හරියට රොකට් එකක් වගේ.
ඇත්තටම එදා මට බයක් දැනුණා. තව දිනක් මා භාවනා කර ඇඳට ගිය විට එදිනෙද මට නිින්ද ගොස් තිබුණාද නැද්ද යන්න ගැන මතකයක් නැත. එක්වරම මගේ හිතෙන් පටන් ගත් වේගවත් ගැස්සීමක්, වෙවුලීමක්, මස්පිඩු තෙරපීමක් වැනි යමක් මගේ දෙපතුලෙන් අවසන් වන තෙක්ම ඉතා අධික වේගයෙන් සිදු වුණා. එදිනද ඇත්තටම මා බය වුණා. හැබැයි එදින නම් මා මේ භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් යයි සිතුවා. ගෞණීය ස්වාමීන් වහන්ස, මේ දේවල් මට සිදු වුණේ නිවසේ සිටියදී. කරුණාකර මේ පිළිබඳව මා දැනුවත් කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා නමද ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධ සාක්ෂාත් වේවා. මම සංඥා චරිත ඇත්තෙක් යයි හැඟේ. එය නිවැරදිද ස්වාමීන් වහන්ස? මේ වගේ හැම වෙලාවෙම හිතේ ඇහි කාන්දේ සිද්ධ වෙනවා කයේ. නමුත් අපි කයේ නෙවෙයි හිත පවත්තන්නේ නිසා මේවා වාර්තා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක මේ කය ඇතුලේ ගොඩාක් ওই සංසිද්ධි වෙනවා. නමුත් සතිය පිටුපේ කරන වෙනදට වඩා පේනවා. මේ මොකද හිත ප්‍රනීත නිසා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ බලන නිසා පේ. එහෙම නැත්නම් මේ සිදුවෙන දේවල් දැක ගන්න අපිට දොස්තරලව ඕනේ. වෙන පරීක්ෂකයෝ නැහැ. භාවනා කරන එකට කොනම දොස්තර කෙනෙක්වත් ඕනේ නැහැ. තමන්ගේ ඇඟේ හිත වෙන දේවල් හොඳට පේනකොට මේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා තමන්ට තේරෙනවා. නමුත් තේරිලා දකින්න හොඳක් නම් කයේ නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. කොච්චර සතිමත් වෙලා කොච්චර ප්‍රණීත බැලුවත් මේකේ තියෙන්නේ පාලනයක් කරගන්න බැරි තත්ත්වයක්. ඒ නිසායි අපි මේක නොබල අනුන්ගේ ඇඟවල දිහා බලන්නේ. ගාමිණී පොන්සක කොහොමද, මාළිණී පොන්සක කොහොමද කියලා තමයි බලන්න කැමති. තමන්ගේ අඟ බලන්න කැමති නැහැ. බැලුවට දකින්න හම්බෙන්නේ නෑනේ. නමුත් මේක මේ තියෙන දේ බලලා ඉවර කරන්න පුළුවන්, බාහිරක ඉවර කරන්න. ඒ නිසා මේ සතිය වැඩිවීමේ ලකුණක් සංඥාත්ම තමයි. නම සංඥා චරිතයක්ම වෙන්න කියන්න බෑ. නමුත් සතිය වැඩි වෙනකොට බලන්න මේක ඇතුලේ අකුණු ගැහිම්, සුලිසුලං, සුනාමි, ජල ප්‍රශ්න, ගිනි ප්‍රශ්න රාශි රාශි තියෙනවා. ඒක මේ මම භාවනා කරපු අපුදයක් නිසා නෙවෙයි, බලන නිසා පේන දෙයක්. ඒක නිසා මේ ගැන හිත් කරදර ගන්නේ මේ පෙනෙන එකට තරහයි. බැලුව නිසායි පේන. ඒ නිසා ඉස්සරහට යන්න යන්න මේ ශරීරයේ සිදුවෙන ක්‍රියා කිසිම දෙයක් මට ඕන විදිහට සිදුවෙන්නේ නැහැ. ඒවා සිදුවෙන දිහා බලාන හිටියොත් නිතරම විපරිණාමයටපත් වෙනවා. නිතරම පාලනයෙන් තොරව සිද්ධ වෙන්නේ මගේ න්‍යායපත්‍රයට නෙවෙයි. ඉතින් ඒ නිසා විපරිණාම නිසා ඇතිවෙන දුකක් තියෙනවා. නමුත් මේක මම කරලා ගත්ත දෙයක් නෙවෙයි නිසා බුදුන්සේ කියන මේ දුකට අයිතිවාසිකම් කියන්න එපා. මේ දුක බරකට ගන්න එපා. ඉතින් ඒ නිසා ළඟ ළඟ වෙනව මදි තව. කොහොම ළඟ ළඟ වෙන්න පටන් ගත්තාම ඔකට තියෙන සැකේ දුරු වෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස, අද සවස පරයන්ක භාවනාවේදී පළමු වතාවට හුස්ම රැල්ලේ තාරතාව අඩු වෙනවා දැක්කෙමි. එය සරල රේඛාවක් නොවි ඉතා කෙටි උච්චාවචනයකින් යුතුය. මේ දැනුන විට කය ඉතා සෙමින් ඍජු කිරීමේදී තාරතාව ටිකක් වැඩි වී නැවතත් අඩු වුනි. තෙතුන් සැරයක් එය අත්හදා බැලුවෙමි. ඒ සෑම විටකම එකම දේ සිදුවිය. ඔබ වහන්සේ මේ විස්තර කරන්නේ කෙලෙසකද? සමාධිය යනු මේද? මේ අත්දැකීම තුළදීම එසේ බෝලේ සමහර අවස්ථාවලදී ඉතා කුඩා කාලයකට නිශ්චලව පවතී. තව ටිකකින් ඒ සෙමින් සැලෙන්නට පටන් ගනි. මාගේ මේ අත්දැකීම් මායාවල්ද? ඒ ගැන ඔබේ වහන්සේගේ අදහස් ඉදවත් කරන මෙන් ඉතා යටහත් ආයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ හිත අලුත් පැත්තකට අලුත් ජනෙලකින් බලනා වගේ වෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් විනිශ්චය කරන තරම් තොරතුරු මදි, සාක්ෂි මදි. නමුත් ධෛර්ය කිරීම වශයෙන් කියන්න පුළුවන් මේක නැවත නැවත එන තාලට කටයුතු කරන්න. එතකොට තමන්ට සැක දුරු වෙලා මේකේ විනිශ්චයකට ඇති වෙන්නේ තොරතුරු සාක්ෂි ඇති වෙන්නේ ඉඩ තියෙනවා. ඒක නිසා මේකම නැවත අපේක්ෂා කරන්න එපා. නමුත් මේ වගේ විස්්‍රාම වෙන විවේක වෙන විදියට දිගට දිගට කටයුතු කරන්න කරනකොට මේක මේ එකලස යම් තැනක එනවද එකලස යන තැන මේක එනවා. මේක සතියද සමාධියද ප්‍රඥාවද කියලා වාසිය තෝර ගන්න පුළුවන්. නමුත් මේක බහුලීගත වීම සඳහා වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන්න කියලා නම් අරසාකාරී උපදෙස් දෙන්න පුළුවන්. ගෞණීය ස්වාමින් වහන්සේ, මම නමක යෝගිනියක්නි. භාවනා කළ මුල් දිනේ මට භාවනාව පිළිබඳ අත්දැකීමක් නොලැබුණි.
දෙවන දිනේද සක්මන් භාවනාව හොඳින් වැඩි තිබියදී සක්මන් කරන අවස්ථාවේදීම නිදිබර ගතිය ඇති විය. එවිට මා පරියංක භාවනාවට වාඩි වූ විට ආනාපාන ආශ්වාසය ස්පර්ශය සිසිල්ව පදින් දැනු නමුත් ප්‍රශ්වාසය එතරම් නොදැනුනි. ඉතා ඉක්මනින් පරියංකයේදී නින්දට වැටුනි. ඒ සමගම එකකින් හෝ දෙක තුනකින් මතුවන භාවනාවට වැටුනි. එම නින්දගේ අවස්ථාව ඉතා සුළු කාලයක් වුවත් අවට කිසිදු දෙයක් ශබ්දයක් මට නොදැනුනි. ආපසු ඇස හරින විට ස්පර්ශය ආනාපාන භාවනාවේ දැන් මට මතක නැත. තෙවැනි දිනේදී එසේම විය. නමුත් හතරවන දිනේ සක්මනේ හෝ පරයන්කේදී නිදි කිරා නොවැටුනි. නමුත් ආනාපානයේදී වරින් වර විවිධ අරමුණු ඔස්සේ සිත ගියත් ආනාපානයේදී වෙනදාට වඩා තැන්පත් හා සංසිඳීමක් දැනුනි. ඒ දිගු කාලයක් නොවේ වරින් වරටය. ගරු ස්වාමීන් වහන්ස, මගේ භාවනා නොකඩවා කරගෙන යාමට වරණතර ආනාපාන සතිය දිගටම පැවතීම උපදෙස් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින් උපකාරී වේවා. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිතර දේශනා කරන සූදානම් යන්නේ අත්‍යත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඇතර මේ වෙලා තියෙන්නේ සූදානම් වීම නිසා තමයි. නිජමත ආවට ඒක යුගයක් බහන එක යුගයක් ඒක හරහා යන්න ඕනේ. ඒ ඇයි එන්නේ මේ මොකද කියලා හොයන්නේ නැතුව ඒදී අප්‍රමාදීව ඉදිරිය බලන කටයුතු කරොත් ඒක ඉවරයි ඒක ගියා. ඊට පස්සේ සමාන්තරවට වෙනෙන යුගයක් එනවා. ඊට පස්සේ බය වෙන යුගයක් එනවා. ඊට පස්සේ සාකිත වෙන යුගයක් එනවා. මේ එක පහු කරන යනකොට නොසැලී දිනපතාම කාලසටහන එක විදිහට කරගෙන යනවනම් මේක එනේන මල මල් මාලේට අමුණගෙන අමුණගෙන යන්න වගේ එකක් මිස මේ එනේන ජවනිකා ඉතර කරන්න පමා වුණොත් පමයි. ඒ වගේම තමයි ඒක එක්කෙනෙකුට එන ආරේ අනිත් එක්ක නටෙන්නේ නැහැ. ඒ නිසා මේ කොයි එක ආවත් සූදානම් බව. ලෑස්තිලා යන්නේ නැත්තම් මේ දේ කොයි එකත් මට වෙන්න පුළුවන්. එකකවත් පණිවිඩවත් ඉංගිවත් නිමිතිවත් නැහැ. නිමිති ගන්න පමා වුණොත් වෙන්නේ පමා වෙන්නේ. කිසියම් දෙයක තැකීමක් නොකර දිගට කරගෙන යන කෙනාව වටන්න මොනම බලවේගයක් නැහැ. නමුත් තොරතුර හවුස යන්න ගියොත් නම් හැම තේරීමකදීම ඇවිසිල්ලකදීම පමාවීමකදීම පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ගැන නොතක දිගට කරගෙන යෑමේ අඛණ්ඩව කරගෙන යෑමේ ගෞරව කටයුතු විදිහට කරගෙන යෑමේ ශ්‍රද්ධාවක් කරගෙන යෑමේ ශක්තිය සඳහායි අපි මේ භාවනා වැඩමුළු පවත්වන්නේ. නැත්තම් ඒ අනුග්‍රහ කරන්නේ ඉතින් මේ ප්‍රශ්න කරු දීලා තියෙන විදිහට මුලින් ආපු අපහසුකම් හරහා ගිහිල්ලා තියෙනවා. සූදානම් ගතියක් තිබිලා තියෙනවා. ඒකම ප්‍රශ්නිකට අහන මොකක්ද ඒක අදහස් කරන්න කියලා භාවනා කරනකොට අහවල දෙන්නේ නොවෙනවයි කියලා මොනම දෙයක් නැහැ. කොයි දේ වුණත් පමා විවිතර තෙපර බාණ්ඩ ඕනකමක් නැහැ. සැකේ තමයි මේකට හේතු වෙන්නේ. නිසකව ඉදිරියට යන්නේ එක ඉදිරියට යන්න භවනා ශේෂ්ත්‍රි අධ්‍යක්ෂින් වැඩි වෙන්න සැක කටයුතු අඩු වෙන්න පටන් ගන්න නිසා මුල් හරි පැංගිරි හරිම අමාරුයි පටන් අරගන්න. ඒ සමුල් කට්ටියට ඇත්තටම පහසුකම් දෙන්න ඕනේ. ඇත්තටම ආශිර්වාද කරන්න ඕනේ, උනන්දු කරවන්න ඕනේ. මම ඉස්සරහට ගියාට පස්සේ නම් ඒක දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක එකට හොඳ ආදර්ශ චර්යාවක්. මුලදී ආව ප්‍රශ්නවලදී පැකිලා නැහැ, ඉදිරියට යන්න වෙලා තියෙනවා. ඒ නිසා තමන් කරපු දේ තමයි ඔය ලෑස්තිලා යනවා කියන එක අදහස. කොයි දේ වුණත් වෙන්න පුළුවන්. කිසි දෙයක් වුණාට පසුබාහ නැතුයි අනේ එක තමයි යෝගාවචරය. ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දුන් උපදෙස් මනාලස පිළිපැදීමට උත්සාහ ගත්තා. මනවින් සක්මන් භාවනාව කර පරයන්කේ වාඩිගත් සැනින්ම ආනාපානය නැවතී යන බව දැනුණා. නමුත් එය නාසිකාග්‍රයේ අසල නොවේ. නාසයේ කුහරය තුළ තද වූ යමක් තුළ තිබෙන බවයි දැනෙන්නේ. මෙම තද වෙන ගතිය ඉතා දැඩි වෙන බවයි දැනෙන්නේ. ඔබ වහන්සේ දේශනා කළ ආර්ය පරිශ්‍රණ කළ යුතු බව. නමුත් මා ආර්ය පරිශ්‍රණ කුමක්දයි දන්නේ නැහැ. නමුත් ආනාපානය නැවතී තිබෙන තැනම බලාගෙන සිටියා. මේ තදවීම ඉතාම දැඩි. මට වැටුණා මේ පඨවි ධාතුවද කියලා. එහෙම හිතුණාට ටික වෙලාවකින් මේ දැඩි ලෙස තදවීම ලිහිල් වුණා.
ක්‍රමෙන් තුනී වුණා. මෙහි අග දක්වාම බැලුවා. නැවත දැඩි ලෙස තද වී ඉහිල් වුණා. මේ කීප විටක්ම වුණා. ඉන්පසු මුහුදු රළසේ වැඩිවීම අඩුවීම වශයෙන් නැති වෙලා ගියා. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමැද ඉල්ලා සිටින්නේ මහාට කරුණාවෙන් උපදේශක් දෙන ලෙසයි. මේ වැරදි ක්‍රියාමාර්ගයක්ද? තිරුවන් සරණයි. වැරදිට වැරදිලා නැහැ. තමන්ට තේරෙලා තියෙනවා තද ගැතියිනවා, බුරුල් වෙනවා, ආයෙ තද ගැතියිනවා, තද ආයෙ බුරුල් වෙනවා. මේ හරහා තමන් පාවා දීලා නැහැ. ලොකු සංසිද්ධ කාලේ කිව්වේ ආර්ය පරිශ්‍රණ විශ්ව කිරු ඔන්න ඕන ගිනි අගුරක් වෙච්චා කියලා කරගෙන යන්න කිව්වා. ඔක තමයි ආර්ය පරිශ්‍රණ කියන්නේ. තෙපර බාණ්ඩ එපා. මේක මේ පිච්චෙයිද මොකුත් නැහැ. ඒක සෙන් බුද්ධාම කියන්නේ ඕල් ෆ්‍රොග් ජම්ප් ඉන්ටු ද වෝටර් ප්ලොප්. දැට්ස් ඉට්. පරණ ගෙම්බෙක් වැවට පැන්නා ජබුස් එච්චරයි. භාවනා කියන්නේ එච්චරයි. මේ පණින් ඉස්සල නැකත් බලන්නත් එපා. පැන්නට පස්සේ ඇඟ හැමතැනම තෙමිලද බලන්නත් එපා. ඒ දේ කරන්න බැන්න සද්ධාව නැහැ කියන එකයි කියන්නේ. පටන් ගන්නකොට ඇත්තටම නැහැ තමයි. නමුත් කරගෙන කරගෙන යනකොට පැන්න පැනිල්ල වතුරට ජබුස්. ඒක කියන්න දන්නවනම් ආයේ මනස අඩයි වෙන ධෛර්ය කරන්න මොකක්වත් ඕනේ නැහැ. එතෙන් එනකන් නම් අත්වල බඳින්න ඕනේ, උනන්දු කරවන්න ඕනේ. ඉස්සරහට ගියාට පස්සේ ඒක එන එක තමයි භාවනාවේ හැටි. එතකම් මේ වගේ සැක ටිකක් එනවා. ඉතින් එතකන් අපි එකිනෙකාට උදව් කරගන්නවා. අර වැටෙන එක නෑ, වැටෙන්න දෙන්න තු ඉදිරියට ගෙනියන්න. එහෙම නැතුව ආර්ය පරිශීණයේ කිනකේ සීමාවක් නෑ. ඕනම දෙයක් කැපයි සතිය වැඩිීමේ પરමාර්ථයේ සඳහා, සතිපට්ඨානයේ සඳහා. ලිඛිත ප්‍රශ්නය පමණයි. ඔව් අපි පැයකුත් පැය දෙකකට ආසන්න වෙලාවක් ගෙරගෙන තියෙනවා. ඉතින් නමුත් සතිවාරි ඉවර කරන්න ඉස්සෙල්ලා අහන්න ඕනේ තාට හරි වෙන මොනවාට කියන්න දෙයක් ඉදිරිපත් කරන දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලා ගන්නව නැත්නම් මෙතනින් අපේ දෙවෙනි ප්‍රශ්න කම පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයේ සිසු දෙනාටම තෙරුවන් සරණයි.